අයිබෝන් පුතේ, අපි අද අලුත් සාකච්ඡා කරන්න ආරම්භ කරන්න පුතේ, ඔයාලගේ සුපර් කොලෙක්ෂන් පේපර්ස් වල අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා සුපර් කොලෙක්ෂන් 1 සහ 2 පේපර් දෙක. 3 4 කියන පේපර් දෙක තවම අපි අතර තියෙනවා. සුපර් කොලෙක්ෂන් 3 වෙනි පේපර් එකට මම මුලින්ම අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. හරිනේ. හොඳයි, ගන්න පුතාවල සුපර් කොලෙක්ෂන් 3 පේපර් එක මේ පේපර් එක අතර ගන්න. හරි, සුපර් කොලෙක්ෂන් 3 පේපර් එක. සුපර් කොලෙක්ෂන් 3 පේපර් එක ගත්තට පස්සේ පුතේ ඒකදී කියනවා ඔයාලට මුලින්ම එනවා අපි එයාගේ පළවෙනි ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ කියන්නේ 19 ගාන. දැන් 19 ගාන කියද්දි පුතාවලට කියනවා මිලිමීටර් 100 වැඩි කිරීම 104 ස්වානේ බට භාවිතයෙන් සෑදුව ගේට්ටුවක් තියෙනවලු. ඒක කොන්ක්‍රීට් සවි කරන්න A B C සහ D ලෙස දක්වලා තියෙන කොටස් හතරක් එකලස් කරගන්න අල්ලුවක් රූපේ දීලා තියෙනවා කියලා කියනවා. මෙයාගේ දැන් තියෙනවා A B C D කියලා කොටස් හතරක්. හරිද? හොඳයි. එතකොට මේ ආශ්‍රිතව තමයි අපිට මේ ගැටලුව විසඳන්න කියලා කියන්නේ. එතකොට අපි එහිදී මෙන්න මෙහෙම කතන්දරයක් ගොඩනගනවා. මෙයාගේ අපි දැන් කතා කරනකොට මම තව එකක් කියන්නම්. ඒ කොටස ගත්තට පස්සේ ඔයාලට පේනවා රූපේ දීලා තියෙන විදිහට ඒ කොටස තියෙන පුතා සිදුරු හතරක්. ඒ කොටස තියෙනවනේ සිදුරු හතරක්. ඊට පස්සේ B සහ D කියන කොටස් දෙක උඩින් සහ යටින් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාට සම්බන්ධ වෙනවා පුතේ C කියලා තව බැරල් එකක්. ඒ කියන්නේ බෙරයක් සම්බන්ධ වෙනවා. ඒකට තමයි මං හිතන්නේ ඔය ගේට්ටු පියන සම්බන්ධ කිරීම කරනු ලබන්නේ. එතකොට තමයි මේක ලස්සනට වටේට කරකව ගන්න හැකියාවක් තියෙන්නේ. පැහැදිලිනේ? ඉතින් ඔන්න ඔහම ලස්සන කතන්දරයක් තමයි අපිට උත්තරදෙවෙ කියන්නේ. දැන් අපි අන්න ඒකත් එක්ක තමයි මෙතනදී කතන්දරයේ ඉස්සරහට විසඳගෙන යන්න අපි උත්සාහ කරන්නේ. හරිනේ. හොඳයි. දැන් ඔය දීලා තියෙන කතන්දරයේ තියෙන ඔයාලට A කියන කොටස වෙනමම ගත්ත කියලා හිතන්නකෝ. මම මේ කතා කරන්න පුතේ 2019 A level ගාන පළවෙනි ප්‍රශ්නය සුපර් ක්වෙක්ෂන් 3 වෙනි පේපර් එකේ. හරිනේ. සුපර් ක්වෙක්ෂන් 3 වෙනි පේපර් එකේ පළවෙනි ගානයි සාකච්ඡා කරන්න යන්නේ. එතනදී පුතේ අපි A කොටස ගත්තාම A කොටස විතරක් ගත්තාම මෙන්න මෙහෙමනේ තියෙන්නේ. A කොටස විතරක් ගත්තාම මෙහෙමයි තියෙන්නේ. මෙයාගේ උස කියන්නේ 100යි. හරිද? උස කියන්නේ මිලිමීටර 100ක් කියලා කියනවා. මේ උස 100යි කියලා කියනවා. පළල කියන්නේ මිලිමීටර 50ක් කියලා කියනවා. හරිද? හරි. මෙහෙම කියන මෙයාගේ පුතේ සිදුරු හතරක් මෙන්න මෙහෙම විදලා තියෙනවා. 1 2 3 4 සිදුරු හතරක් විදලා තියෙනවනේ. ඕකනේ පුතේ කතන්දරේ. ඕක තමයි කතන්දරේ. දැන් ඔය දීලා තියෙන කතන්දරේට අදාළව හොඳට හිතන්න. දැන් මේ දීලා තියෙන්නේ මෙහෙමයි කියන්නේ පළවෙනි කොටස. මිලිමීටර 12ක් ඝනකම විශාල වානේ තහඩුවක් සපයලා තියෙනවලු. ඝනකම මිලිමීටර 12යි. ඒ කියන්නේ ලොකු ඝනකමක් තියෙනවා. හරිද? ඒ කොටස සාදා ගැනීම සඳහා තහඩුවෙන් කපා වෙන් කර ගන්න ඕන කොටස සලකුණු කර භාවිතා කරන උපකරණ ලයිස්තුගත කරන්න. පුතේ දැන් ඔන්න ඒ කොටසෙන් කපා වෙන් කර ගන්න කොටස. ඒ කොටස හදන්න අපි මෙන්න මෙහෙම දිග පළල සහිතව කොටසක් තමයි කපා ගන්නට ඕනේ. හැබැයි මෙතනදී තව සිද්ධියක් තියෙනවා. හරි, මොකද්ද සිද්ධිය? ඔයාලට කියනවා එම කොටස කපා ගැනීමට ඔක්සි ඇසිටිලින් කැපුම් දැල්ල භාවිතා කරන්නේ යයි උපකල්පනීය කර ඒ සඳහා සලකුණු කරගන්නට ඕන ඍජුකෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන ලියන්න. හරිද? ඍජුකෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන. ඒ මොකද්ද කියන්නේ පුතේ? ඍජුකෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන. දැන් එතකොට මෙන්න මෙහෙම අයිඩියා එකක් එන්නට ඕන. මොකක් දෙන්නට ඕන අයිඩියා එක? මෙතන පුතේ මම මෙහෙම කියන්නම්කෝ. හොඳට තේරුම් ගන්න. හරි, හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මිලිමීටර 12ක් ඝනකම තහඩුවක් නම් අපිට යකඩ කපන කීයතකින් කපන්න බෑ. හරිද? එහෙම නැත්නම් දරුවනේ අපිට ඉලෙක්ට්‍රික් සෝ එකකින් මේක කපන්නත් අමාරුයි. ඝනකම වැඩි. මිලිමීටර 12ක් කියන්නේ සෙන්ටිමීටර 1.2ක්. ලොකු ඝනකමක් තියෙනවා. ඒ නිසා ඒ වගේ එකක් කපන්න වඩාත් හොඳම කෙනා විදිහට අපිට මෙතන දෙනවා ඔක්සි ඇසිටිලින් දැල්ල භාවිතා කරනවා කියලා. දැන් ඔක්සි ඇසිටිලින් දැල්ල භාවිතා කරනවා නම් පුතේ හොඳට මතක තියාගන්න. ඒ දැල්ල භාවිතා කරලා අපි මේ වැඩේ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ දැල්ලෙන් කපද්දි හරියටම මේ ඝනකම 50ක් වෙන්න නැත්නම් පළල 50ක් වෙන්න උස 100ක් වෙන්න එක ගානට මේක කපා ගන්න පුළුවන්ද? අන්න එතන ප්‍රශ්නයක් එනවා. පැහැදිලිනේ? මොකද දැල්ලෙන් කපනකොට එහෙ මෙහෙ යන්න පුළුවන් දැල්ල. එතකොට මේ ඝනකම් මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිනේ මම කියන දේ? ඝනකම් මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ පළලවල් වෙනස් වෙනවා, ඝනකම වෙනස් වෙනවා. තේරුණාද? පළල සහ ඝනකම වෙනස් වුණාම ඔන්න සිද්ධියක් වෙනවා. මොකක්ද වෙන සිද්ධිය? දරුවනේ මේ දුරවල් හරියට එන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම අපි මේ වැඩේ කරනකොට
ටිකක් වැඩිපුර පුතේ අපි කපා ගන්නට ඕනේ. පැහැදිලිද? ටිකක් වැඩිපුර කියලා කියන්න පුතේ අපි ඇත්තටම මේ අපි මෙතනදී මේ ඔය 100ක් කපන්න ඕන තැන තියෙනවනේ. 100ක් කපන්න ඕන තැනට සාමාන්‍ය ඔය දැල්ල භාවිතා කරලා කපද්දි මිලිමීටර් 5ක විතර පුංචි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැල්ලේ දැල්ලට අර වටේට තියෙන කොටස පිච්චිලා යනවනේ. එතකොට මිලිමීටර් 5ක් විතර පුංචි වෙනසක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මෙයාගේ අපි පුතේ දිග සඳහා මිලිමීටර 100ක් ගන්නකොට පැහැදිලිද? මේ තහඩුවෙන් 100ක දිග කපා ගන්නකොට මේ පැත්තරයි වැඩිපුර මිලිමීටර 5 තියන්නට ඕන. පැහැදිලිද? මිලිමීටර 5 තියලා සේරම 110ක් වෙන්න මිලිමීටර දිග තහඩුවක් ගන්නට ඕනේ. හරිද? පළල පැත්ත ගත්තට පස්සේ හොතේ හොඳට මතක තියාගන්න. පළල පැත්ත ගත්තට පස්සෙත් මෙයාගේ අපි මේ පළල පැත්ත ගන්නකොටත් මේ පැත්තර 5යි මේ පැත්තර 5යි කියලා වැඩිපුර 5 කෑලි දෙකක් තියලා ගමු. ඒ කියන්නේ මිලිමීටර 50ක් දුර දිගට තියෙන තහඩුවෙන් මිලිමීටර 5 කියලා වැඩිපුර පැති දෙකකට අපි ගමු. එතකොට මෙතන 5යි 5යි 10යි මේ 50යි කියන්නේ 60ක් කියලා එනවා මිලිමීටර. පැහැදිලිද? එතකොට ඇත්තටම මෙයාගේ දිග 110ක් අරගෙන පළල මිලිමීටර 60ක් ගත්තනම් පුතේ හරි. මං කියපු දේ පැහැදිලිනේ? හරි. අන්න ඒ විදිහට මෙයාට අදාළ විසඳුම් ලබා ගැනීම තමයි මං හිතන්නේ හොඳම වෙන්නේ. ඔයාලා මං හිතන්නේ ඔය කොටස් ටිකට ওই විදිහට උත්තර අරනුත් ඇති. අපි බලමු හදලා නැත්තම් පළවෙනි කොටස. හරි. අපෙන් අහන්නේ ඔක්සියසලින් කැපුම් දැල්ල භාවිතා කරන්නේයි උපකල්පනය කර ඒ සඳහා සලකුණු කරගන්නට ඍජු කෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන ලියන්න. හරිනේ. පුතාල ඉස්සලම ලියන්නක මෙන්න මෙහෙම ඇඳ ගන්නකෝ ඒ කියලා දාලා මෙයාගේ මේ සාමාන්‍යයෙන් දීලා තියෙන දිග වල ටික නෝට් කරගන්නකෝ. සිදුරු හතරක් තියෙනවා දිග 100යි පළල 50යි. මේ ඇඳ ගන්නකෝ. ඇඳගෙන ඉවර කරගන්න. හරි ඇඳලා ඉවර ඇති. ඊට පස්සේ යටෙන් ලියන්න. හරි. මේ සඳහා අවශ්‍ය උපකරණ ලයිස්තුවක් අහනවනේ. ලියන්න පුතේ උපකරණ කියලා ලියන්න යටින්. උපකරණ කියලා දාලා පුතේ ලියන්නකෝ. මේකට අවශ්‍ය උපකරණ ටික ලියන්නකෝ යටියට මෙන්න මෙහෙම. උපකරණ පළවෙනි උපකරණය ලියන්නේ මෙහෙම. පළවෙනි උපකරණය ලියන්න පුතේ වානේ කෝදුවක්. ලියන්න උපකරණය කියලා පුතේ වානේ කෝදුවක් ඕනේ. වානේ කෝදුවක්. ඒ වගේම ලියන්න අඳින කටුවක්. තහඩු මත සලකුණු කරගන්න එපා. අඳින කටුවක්. ඒ වගේම ලියන්න පුතේ මුළු මට්ටමක්. හරි. ඔන්න අවශ්‍ය උපකරණ ටික. හරි. ඊට පස්සේ දරුවනේ අහනවනේ මේ සඳහා සලකුණු කරගන්න ඕන ඍජු කෝණාශ්‍රාකාර කොටස සඳහා සුදුසු මාන. හරි. දැන් ලියන්න උපකරණ ටික. හරි. ඊට පස්සේ යටින් ලියන්න පුතේ සුදුසු මාන කියලා ලියන්න. සුදුසු මාන කියලා ලියන්න. සුදුසු මාන කියලා ලියලා පුතේ මෙන්න මෙහෙම ලියන්න. සුදුසු මාන. මෙහෙම පුංචි වාක්‍යයක් ලියන්න. ලියන්න පුතේ මෙහෙම. ලියන්න. ඔක්සිජන් කැපුම් උපකරණයෙන් නැත්නම් ඔක්සිජන් කැපුම් උපකරණය භාවිතයෙන් ඔක්සිජන් කැපුම් උපකරණය භාවිතයෙන් කපා ගන්නේ නම් නිමහම් වාසිය මිලිමීටර 5ක් පමණ නිමහම් වාසිය මිලිමීටර 5ක් පමණ එක් පැත්තකට එකතු කර මාන සඳහන් කරයි. එකතු කර මාන සඳහන් කරයි කියලා දාලා ලියන්න පුතේ. දිග කියලා දාලා ලියන්න. 100ට එකතු කරනවා 5 වේ 2ක් 110යි. පළලට එකතු කරනවා 50යි 5 වේ 2ක් 60ක් කියලා එනවා මිලිමීටර වලින්. මේ ටික නෝට් කරගන්න හොම්මම. හරි. හොම්මම නෝට් කරගන්න.
හරි. දෙවෙනි කොටස කියනවා එම කැපිටල් ඒ වැඩ කොටස සඳහා අවශ්‍ය නියමිත අවසාන දිග සහ පළල ලබා ගැනීම සඳහා එය නිෂ්පාදනය කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් යන්ත්‍ර තුනක් නම් කර එක් එක් යන්ත්‍රය මගින් නිමහම් කරද්දී වැඩ කොටසේ ගුණාත්මක බවට අදාළ වන එක් එක් වාසිය සහ එක් අවාසියක් බැගින් එක් වාසියක් සහ එක් අවාසියක් බැගින් සඳහන් කරන්න කියලා කියනවා. දැන් පුතේ අපි මේ කැපිටල් ඒ කියන කොටස නිර්මාණය කරන්න යනකොට කැපිටල් ඒ කියන කොටස නිර්මාණය කරන්න යනකොට අපිට මේ වැඩේ කරන්න ඕන වෙන ටූල්ස් මොනවද උපකරණ මොනවද කියලා අපි කතා කරුවොත් අපිට ඕන නම් මේ සිදුරු විද ගන්න විදුම් යන්ත්‍රයක් ඕන වෙනවා. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මේ කොටස් කපා ගන්න අපිට ඕන වෙනවා පෑස්සුම් උපකරණයක් ඕන වෙනවා. ඒ වගේම අපිට නිමහම් උපකරණ ඒ වගේම අපිට මෙහෙලුම් යන්ත්‍රයක් මිලින් මැෂින් එකක් ඕන වෙයි. ওই වගේ යන්ත්‍ර කීපයක් අපිට ඕන වෙයි. ඒ එක් එක් යන්ත්‍රේ භාවිතා කරද්දී වාසි සහ අවාසි ගැන අපි කතා කරමු. ලියමු එකකින් එක යන්ත්‍ර මෙන්න මෙහෙම. පළවෙනි යන්ත්‍රය ලියන්න පොදේ. හැඩ ගාන යන්ත්‍රය කියලා දාන්නකෝ. හැඩ ගාන යන්ත්‍රය. පළවෙනි කරා ලියන්න හැඩ ගාන යන්ත්‍රය. හැඩ ගාන යන්ත්‍රය. හැඩ ගාන යන්ත්‍රය. හැඩ ගාන යන්ත්‍රය කියලා දාලා ලියන්න පොදේ මෙන්න මෙහෙම. ලියන්න මෙහෙම පුංචි කෑල්ලක් ගහලා ලියන්න. ඇගේ වාසි සහ අවාසි ලියමු. හැඩ ගාන යන්ත්‍රය. පුංචි කෑල්ලක් ගහලා ලියන්න පොදේ මෙහෙම. හැඩ ගාන යන්ත්‍රය ලියන්න පොදේ. මෙය 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 නිමහම් කරගන්නා පෘෂ්ඨ මතුපිට මෙය නිමහම් කරගන්නා පෘෂ්ඨ මතුපිට මෙය නිමහම් කරගන්නා පෘෂ්ඨ මතුපිට රළු බවක් ඇති කරයි. රළු බවක් ඇති කරයි. රළු බවක් ඇති කරයි. රළු බවක් ඇති කරයි. ඉර යටිල් ලියන්න. මිනුම් නිවැරදිව සාදාගත හැක. යටිල් ලියන්න. මිනුම් නිවැරදිව සාදාගත හැක. මිනුම් නිවැරදිව සාදාගත හැක. මිනුම් නිවැරදිව සාදාගත හැක. මිනුම් නිවැරදිව සාදාගත හැක. හරි, ඔන්න එක යන්ත්‍රයක්. ඊට පස්සේ ලියන්න පොදේ දෙවෙනි යන්ත්‍රය ලියන්න. මෙහෙලුම් යන්ත්‍රය කියලා දාන්න. මෙහෙලුම් යන්ත්‍රය කියන්නේ මිලින් මැෂින් එක. මෙහෙලුම් යන්ත්‍රය. මෙහෙලුම් යන්ත්‍රය ලියන්න. මෙහෙලුම් යන්ත්‍රය කියලා දාලා ලියන්න. මෙය මෙය නිමහම් කර ගන්නා මෙය නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට මෙය නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට සුමට බවක් ඇති කරයි. නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට සුමට බවක් ඇති කරයි. නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට සුමට බවක් ඇති කරයි. යටිල් ලියන්න. මිනුම් නිවැරදිව ලබා දේ. මිනුම් නිවැරදිව ලබා දේ. මිනුම් නිවැරදිව ලබා දේ. මිනුම් නිවැරදිව ලබා දේ. උපකරණ දෙකයි. තව උපකරණයක් ලියන්න පුතේ. තව උපකරණයක් ලියන්න. තව එකක් ලියන්න. අත් නිමැදුම් යන්ත්‍රය. අත් නිමැදුම් යන්ත්‍රය කියලා ලියන්න. අත් නිමැදුම් යන්ත්‍රය. අත් නිමැදුම් යන්ත්‍රය. අත් නිමැදුම් යන්ත්‍රය ලියන්න පුතේ. මෙහි මෙහි නිමහම් කර ගන්නා මෙහි නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට මෙහි නිමහම් කර ගන්නා පෘෂ්ඨ මතුපිට පෘෂ්ඨ මතුපිට සුමට ස්වභාවයක් ඇති කරයි. 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 ඒ වගේම ලියන්න යටින්. මනුම් එතරම් මනුම් එතරම් නිවැරදි නැත. මනුම් එතරම් නිවැරදි නැත. මනුම් එතරම් නිවැරදි නැත. හරි හරි. මනුම් එතරම් නිවැරදි නැත. හොඳයි. ඊට පස්සේ තුන්වෙනි කොටස. එම කැපිටල් ඒ වැඩ කොටසේ තියෙන මිලිමීටර 10 විශ්කම්බ සහිත සිදුරු හතරක්. ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ සිදුරු හතර. හරි. සිදුරු හතරක් සලකුණු කර නිෂ්පාදනය කරගන්න ආකාරය උපකරණ උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සඳහන් කරගනිමින් විස්තර කරන්න. මෙන්න මේ සිදුරු හතර හදන විදිහ පුතේ අපෙන් අහනවා.
එම සිදුරු නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් වෙනත් යන්ත්‍ර දෙකකුත් අහනවා. මේ සිදුරු හදන්න පුළුවන් විදිය තමයි අපි මේ වැඩ කොටස මත අවශ්‍ය ස්ථානවල සෙන්ටර් පංචකෙන් සලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මේක වැඩ කොටස දඬුවනුවකට හිර කරලා අපිට පුළුවන් බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුරු ටික බෙදා ගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ සිදුරු හතර අපිට ලේත් මැෂින් එකක් භාවිතා කරලා විද ගන්නත් හැකියාව තියෙනවා. පැහැදිලිනේ? හරි. හොඳයි. අපෙන් අහන්නේ මේ වැඩේ කරන්න යොදා ගන්න යන්ත්‍ර සහ ආයුධ මෙවලම් විස්තර කරන්න කියනවනේ. ලියන්න පුතේ. ලියන්න මෙහෙම. අපෙන් අහන්නේ මුලින්ම උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සඳහන් කරගනිමින් විස්තර කරන්න. ලියන්න පුතේ මෙහෙම. උපකරණ කියලා දාලා ලියන්නකෝ. උපකරණ. උපකරණ කියලා යටි යටට ලියන්නකෝ. ලියන්න පුතේ වානේ රූල. වානේ රූල. ඒ වගේම පුතේ අඳින කටුව. අඳින කටුව. ඒ වගේම මෙදි පොංචිය. මෙදි පොංචිය. මෙදි පොංචිය. හරි. ඊට පස්සේ පුතේ ලියන්න ක්‍රමවේදය කියලා ලියන්න. යටි ලියන්න ක්‍රමවේදය. ක්‍රමවේදය. මේක කරන විදියයි අහන්න ඊළඟට. ක්‍රමවේදය. හරි. ක්‍රමවේදය ලියන්න පුතේ මෙහෙම. මේක කරන ක්‍රමවේදය ලියන්න. හරි. මේක කොහොමද කරන්න කියලා අපි කතා කරමු. ලියන්න පුතේ ක්‍රමවේදය. සිදුර ඇති ස්ථාන අපඩ කින්නකෝ මෙහෙම ලියමු. සිදුරු කළ යුතු ස්ථාන. සිදුරු කළ යුතු ස්ථාන වල. සිදුරු කළ යුතු ස්ථාන වල මැදි පොංචිය මගින්. මැදි පොංචිය මගින්. මැදි පොංචිය මගින් සලකුණු කරයි. මැදි පොංචිය මගින් සලකුණු කරයි. සලකුණු කරයි. ඊට පස්සේ ලියන්න යටි ලියන්න අනතුරුව. 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 අනතුරුව විෂ්කම්බයේ මිලිමීටර 5ක් වන. අනතුරුව විෂ්කම්බයේ මිලිමීටර 5ක් වන විදුම් කටුවක් යෙදූ. විදුම් කටුවක් යෙදූ. විදුම් කටුවක් යෙදූ. බංකු විදුම් යන්ත්‍රයක් මගින්. බංකු විදුම් යන්ත්‍රයක් මගින්. බංකු විදුම් යන්ත්‍රයක් මගින් සිදුරු හතර සකසා ගනි. සිදුරු හතර සකසා ගනි. සිදුරු හතර සකසා ගනි. ඊටවසල යනවා. ඊටවසල යනවා. සිදුරු කිරීමේදී ඇති වූ. සිදුරු කිරීමේදී ඇති වූ කටුකොහොල්. සිදුරු කිරීමේදී ඇති වූ කටුකොහොල් ඉවත් කර ගනි. 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 එතනින්ම ලියන ඒ සඳහා. ඒ සඳහා පැතලි පීරක් හෝ. ඒ සඳහා පැතලි පීරක් හෝ. එන පැතලි පීරක් හෝ කරකැවෙන ගිනි ගලක් උපයෝගී කර ගනි. කරකැවෙන ගිනි ගලක් උපයෝගී කර ගනි. පැතලි පීරක් හෝ කරකැවෙන ගිනි ගලක් උපයෝගී කර ගනි. උපයෝගී කර ගනි. හරිනේ? හොඳයි. ඊට පස්සේ එතනින් අහනවා මේ සඳහා යොදා ගන්න පුළුවන් වෙනත් යන්ත්‍ර වර්ග දෙකක්. යටින් ලියන්න ඊට පස්සේ වෙනත් යන්ත්‍ර කියලා. වෙනත් යන්ත්‍ර. වෙනත් යන්ත්‍ර කියලා දාලා යන්ත්‍ර කීපයක් ලියන්න. මෙන්න මෙහෙම. එකක් අත්විදුම් යන්ත්‍රය. අත්විදුම් යන්ත්‍රය. අත්විදුම් යන්ත්‍රය. ඊළඟට ලියන්න මෙහෙළුම් යන්ත්‍රය. මිලින් මැෂින් එක. මෙහෙළුම් යන්ත්‍රය. මෙහෙළුම් යන්ත්‍රය. ඊළඟට මේස විදුම් යන්ත්‍රය. මේස විදුම් යන්ත්‍රය. මේස විදුම් යන්ත්‍රය. හරි. 1 2 3. හරි. හතරවෙනි කොටස. මෙහි කැපිටල් ඒ වැඩ කොටසේ උඩ පෘෂ්ඨයේ පෙන්වා ඇති මිලිමීටර 8 විෂ්කම්බ සහිත ඉස්කුරුප්පු ඇන සිදුරු නිෂ්පාදන ක්‍රියාවලිය
භාවිතාකරනු ලබන උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුද සහිතව පියවරෙන් පියවර විස්තර කරන්න කියලා කියනවා. මෙයාගේ පොතේ මේ කියන්නේ මේ උඩට එනවන සිදුරු දෙකක්. මේ උඩ තියෙන ලෝහ කොටස සවි කරන්න උඩට දරුවනේ මෙන්න මෙහෙම සිදුරු දෙකක් මෙයාගේ හදා ගන්නට ඕනේ. හරි? එතකොට මිලිමීටර 8 විශ්කම්මයේ සහිත ස්ක්‍රූප් ඇන නිෂ්පාදන ක්‍රියාවලිය භාවිතාකරනු ලබන උපකරණ යන්ත්‍ර මෙවලම් ආයුධ සහිත විස්තර කරන්න කියලා කියන්නේ. හරි. එතකොට පුතේ ඇත්තටම අපි මෙතනදී කරගන්නට ඕන ඒ වැඩ කොටස සඳහා මිලිමීටර 4ක විශ්කම්බේ සහිත සිදුරු දෙකක් තමයි නිර්මාණය කරගන්නට ඕන. එතකොට ඇත්තටම අපි කරන්නේ මෙහෙමයි. පුතේ සිදුරු විදින්න ඕන ස්ථාන ටික මැදි පොන්චයකින් සලකුණු කරගන්නවා. සලකුණු කරගෙන මේ සිදුරු දෙක අපි විද ගන්නවා. විදගත්තට පස්සේ මතක තියාගන්න ඕන මේවට ස්ක්‍රූප් ඇන දාලා හිර කරන්නයි යන්නේ. ඒ හිර කරනවා නම් අනිවාර්යයෙන්ම ස්ක්‍රූප් ඇන දරා ගන්න පුළුවන් විදිහට පොට තියෙන්නට ඕන. මේ සිදුරු වල පොටක් තියෙන්නට ඕන. එහෙනම් අපි කරන්න පුතේ පොට කපන යන්ත්‍රයක් භාවිතා කරලා. එහෙම නැත්නම් ඩයිනට් හැන්ඩලයක් භාවිතා. ආ ඩයිනට් හැන්ඩලයකින් නම් බාහිර මේ පිට විශ්කම්බයක් මේ පිට පොටනේ කපන්නේ ඇතුළත පොට කපන්න. අපි දරුවනේ එක්කෝ ලේත් මැෂින් එක භාවිතා කරනවා. ලේත් මැෂින් එකට කටුවක් දාලා. එහෙම නැත්නම් අපි පොට කපන උපකරණයක් පාවිච්චි කරලා මෙයාගේ ඇතුල් පැත්තේ තියෙන ස්ක්‍රූප් පොට පොතේ කපලා අවසන් කරගන්නවා. පැහැදිලිද? හරි. පැහැදිලි නේ කිව්ව දේ නේද? හරි අපි අන්නේ ටික මෙන්න මෙහෙම ලියමු. ලියන්නක මෙන්න මෙහෙම මේක හදාගන්න විදිය යහන ලියන්න. ලියන්න. වානේ කෝදුව හෝ වර්නිය කැලිපරය භාවිතයෙන් සිදුරු කළ යුතු ස්ථාන මැන සිදුරේ කේන්ද්‍රයේ සලකුණු කරයි. මැන සිදුරේ කේන්ද්‍රයේ සලකුණු කරයි. ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක. මැදිපොන්චියක් භාවිතා කර සිදුරු කළ යුතු ස්ථාන වල කේන්ද්ර සලකුණු කරයි. හරි. ඊට පස්සේ මේ වැඩ කොටස සිරස්ව තියා ගන්නට ඕනේ. දඬු අණුවක වගේ හයි කරගෙන ලියන්න ඒකත්. ඊළඟ එක කරලා ලියන්න. වැඩ කොටස සිරස් අතට සිටිනසේ උඩ පැත්තේට වැඩ කොටස සිරස් අතට සිටිනසේ දඬු අඬුවක සිර කර විදුම් යන්ත්‍රයක් භාවිතයෙන් විශ්කම්බයේ මිලිමීටර 8ක් වන සිදුරු දෙක විදගනි. ඊට පස්සේ පොත අපි කරනවා ටැප් කටුවක් යදාගෙන එහෙම නැත්නම් පොට කපන යන්ත්‍රයක් යදාගෙන මෙන්න මේ මැද තියෙන සිදුරු දෙකේ අභ්‍යන්තර පොට කපලා අයින් කර ගන්නවා. ලියන්න මෙහෙම. ඉන්පසු අවශ්‍ය ටැප් කටු. ඉන්පසු අවශ්‍ය ටැප් කටු භාවිතා කර ස්ක්‍රූප් සිදුරු වල පොට සකසා ගනි. ඊට පස්සේ 4 හරි 5 වෙනි කොටස මිලිමීටර 26 ගේ විශ්කම්බයක් ඇති මිලිමීටර 200ක් දිගති වානේ දණ්ඩකින් C කොටස හදන්න යනවලු. හරි දැන් C කොටස කියන්නේ මෙන්න මේ බැරල් ටයිප් එකගෙන හදන්න යන්නේ C කොටස. හරි මෙයා මෙහෙම හදන්න යන්නේ
ඒවගේම මෙයාගේ උඩින් යටින් ස්කුරුපු ඇන දෙකක් ගිල්වල සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න මෙතන මෙහෙම සිදුරු විදිලා තියෙනවා මෙයාගේ යට පැත්තට. හරි. එතකොට හරි. මෙහෙම ඇනයකින් මෙහෙම ස්කුරුපු ඇනයක් බස්සලා තියෙනවා. මෙයාගේ විෂ්කම්බය මිලිමීටර් 25යි. විෂ්කම්බය 25ක් මිලිමීටර් වෙන්න තමයි මෙයා හදන්නේ. හරි. එතකොට මිලිමීටර් 26ක් විෂ්කම්බයේ තියෙන කෙනෙකුගෙන් 25ක් හදනවා කියද්දි මෙයා කරන්නේ මොකද්ද? සමාන්තර ලියවීම කරන්නට ඕනේ. ඊට පස්සේ මිලිමීටර් 200 දිගති දණ්ඩකින් තමයි C කොටස හදන්නේ. එතකොට C කොටස වෙන්නේ මෙයාගේ දිග ප්‍රමාණය වෙන්නේ මිලිමීටර් 100යි. හරි. එතකොට මිලිමීටර් 100ක් වගේ ප්‍රමාණයක් තමයි මෙයාගේ මේ දිග විදියට ගන්න වෙන්නේ. එතකොට මිලිමීටර් 200කින් ඒ කොටස අයින් කරන්න නම් මෙයා අනිවාර්යයෙන්ම දරුවනේ ඕනේ. දැන් වැඩ දෙකක් තියෙන එකක් තමයි මේකට කරන්න ඕනේ. සමාන්තර ලියවීම කරන්නට ඕනේ. ඇයි 26ක විෂ්කම්බයක් තියෙන කෙනාගෙන් 25ක විෂ්කම්බයක් තියෙන කෙනා දක්වා අඩු කරද්දී සමාන්තර ලියවීම කරන්නට ඕන. ඊළඟට තව වැඩක් තියෙනවා. දිග 200ක් තියෙන කෙනෙකුගෙන් ආසන්න වශයෙන් දිග 100ක වගේ ප්‍රමාණයකට මේක කපා ගනිද්දී අපිට දරුවනේ වෙන් කිරීමේ ආයුධ පාවිච්චි කරලා මේ කොටස වෙන් කරන්නට වෙනවා. හරි. ඒ කියන්නේ දරුවනේ වෙන් කිරීම කරන්නට වෙනවා. ඔන්න වැඩ දෙකයි. ඊට පස්සේ හරි. ඊළඟට මෙයාගේ මැද සිදුරක් විදින දෙනවා. ඒ නිසා අපිට මෙතනදී කරන්න වෙනවා පුතේ මෙයාගේ සිදුරක් විදින්නට සිද්ධ වෙනවා. සිදුරක් විදින්නට වෙනවා. ඒ වගේම මෙයාගේ ඇතුලේ පොට කපන්න වෙනවා. අර ස්කුරු පැනෙන් දාලා හිර කරන නිසා ඒ නිසා ටැප් කටුවක් පාවිච්චි කරලා මෙයාගේ අභ්‍යන්තරයේ පොට කපන්නට සිද්ධ වෙනවා. ඔන්න පුතේ මෙයාට කරන්න දෙන වැඩ ටික. පැහැදිලිද? එතකොට මෙයාගේ කරන්න වෙනවා මෙයාව සමාන්තර ලියවන්නට වෙනවා. වෙන් කිරීමේ කටුවක් පාවිච්චි කරලා දිග අයින් කරන්නට වෙනවා. සිදුරක් විදින්නට වෙනවා. ටැප් කටු පාවිච්චි කරලා ඇතුලේ පොට හදන්නට වෙනවා. මේ සේරම කරන්න පුළුවන් මොකෙන්ද? ලේත් මැෂින් එකකින්නේ. හරි. අපි එතෙන්ටයි දැන් එන්නට යන්නේ. හරි. පියවරෙන් පියවර විස්තර කරන්න කියලා කියනවා. හරි. රයිට්. අපි ලියමු මෙහෙම. ලියන්නක පොතේ මෙහෙම. ලියන්න මෙහෙම ඩොට් දාලා ලියන්න. දී ඇති කොටස දී ඇති කොටස පළමුව ඒ කියන්නේ දිග දණ්ඩ ගණය මම මේ කියන්නේ. හරි. දී ඇති කොටස පළමුව මම කියන්න හදන දේ තේරෙන්නේ නැත්නම් චුට්ටක් බලනවා තව ටිකක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම එකක් මම මේ කියන්න යන්නේ. දැන් ඔය ලේත් මැෂින් එකේ තියෙනවනේ පුතේ සක්කයක් තියෙනවනේ. ওই සක්කේට ඔය කොටස් ටික හිර කරන්නට ඕන. මම ඒකයි මේ කියන්නට යන්නේ. එතකොට මේ දණ්ඩ ගත්තාම මේ දණ්ඩේ ඇත්තම දිග 200ක් වෙලානේ තියෙන්නේ. එතන මේ ඇත්තම දිග 200ක් වෙන කෙනා අරගෙන තමයි අපි මේ වැඩේ කොට දාන්න යන්නේ. පැහැදිලිනේ? එතකොට මේ ඇත්තම දිග 200ක් වෙන කෙනා ගත්තාම එයාගෙන් අපි දරුවනේ පොඩි කොටසක් කපලා අයින් කරනවා. එතකොට මෙයාගේ සක්කේ තියෙන පුතේ මෙන්න මෙහෙමයි. දැන් දණ්ඩ මෙහෙම තියෙනවා නම් හරිද? දණ්ඩ මෙහෙම තියෙනවා නම් මෙයාගේ සක්කේ තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේ තියෙන සක්කය. හරි. මේකට කියන්නේ අපි සක්කය. හරි. මේ තමයි ඔය කියන දඬු කොටස. දඬු කොටස තමයි මේ තියෙන්නේ. මේක තමයි සක්කය. හරිද? එතකොට මේ සක්කය මත මේ දඬු කොටස මෙහෙම රඳවනවා. හරි. රඳවලා මෙයාගේ මේ පැත්තට අපි කුඩා අගුල වෙනේ සම්බන්ධ කිරීම කරලා මුලින්ම අවශ්‍ය දික කපල අයින් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට දරුවනේ සමාන්තර ලියවීම කරගන්නවා. හරි. ඔය වැඩ ටික තමයි අපිට මුලින්ම කරන්න තියෙන්නේ. හරි. අපි දැන් අපි මෙහෙම කරමුද? ආවද ලිව්වනේ වාක්‍යයක් ලිව්වනේ මොකද්ද? දී ඇති කොටස පළමුව ලේත යන්ත්‍රයේහි දී ඇති කොටස පළමුව ලේත යන්ත්‍රයේහි සක්කයෙහි සවිකර ගන්න. සක්කෙහි සවිකර ගන්න කියලා දාලා මෙන්න මේ රූපය අඳ ගන්න. සක්කෙහි සවිකර ගන්න. මේ රූපය අඳින්න කොටක් ගාලා මෙයා වඳින්න. ඉක්පක් කළ අඳ ගන්නක බලන්න. හරි අඳලා ඉවරද? හරි. පුතේ මුලින්ම කරනවා මේ දණ්ඩේ අපි මේ මුහුණත මුලින්ම ලියවනවා. එක පැත්තක් ෆේස් එක හදනවා. හදලා ඊට පස්සේ අවශ්‍ය දිග සලකුණු කරගෙන එක කපනවා. කපලා ඊට පස්සේ කරන්නේ ඒ කපාගත් කොටසේ සමාන්තර ලියවීම කරනවා විෂ්කම්මේ මිලිමීටර 25ක් වෙන තෙක්. පැහැදිලි වුණා වැඩ තුනක් තියෙනවා. හරි. ලියන පුතේ මෙන්න මෙහෙම. මෙයාට මුලින්ම කරනවා මුහුණත ලියවීම කරනවා.
ඒකත් අපි කතා කරමු මුහුණත ලියවීම නැත්නම් එක පැත්තක් ඇද වෙන්න පුළුවන් නේ හරි ලියන මෙහෙම තේ යටි ලියන්න ලියනවා ලියන්න මෙහෙම සක්කේහි සවිකරගත් සක්කේහි සවිකරගත් සක්කේහි සවිකරගත් දණ්ඩේ දණ්ඩේ කෙළවර සක්කේහි සවිකරගත් දණ්ඩේ කෙළවර දණ්ඩේ කෙළවර මුහුණත් ලියවීම සිදු කරයි 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 හරි ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක ලියන්න ඊළඟ ඩොට් එක ලියන්න දණ්ඩෙන් අවශ්‍ය දිග කොටස දණ්ඩෙන් අවශ්‍ය දිග කොටස වෙන් කිරීමේ කටු භාවිතයෙන් වෙන් කිරීමේ කටු භාවිතයෙන් වෙන් කිරීමේ කටු භාවිතයෙන් කපා වෙන් කර ගනි කපා වෙන් කර ගනි ඔන්න අවශ්‍ය දිගටත් කපා ගත්තා කපා වෙන් කර ගනි කපා වෙන් කර ගනි කපා වෙන් කර ගනි දැන් වෙන් කරගත්ත කොටස තියෙනවනේ ඒකෙත් පුතේ දෙපැත් අනිත් පැත්තත් අපි මුහුණත ලියව ගන්නට ඕනේ ඊට පස්සේ ලියන්න ඊළඟ ඩොට් එක ලියන්න වෙන් කරගත් කොටසෙහි අනෙක් පසද වෙන් කරගත් කොටසෙහි අනෙක් පස ඒ කියන්නේ අනිත් පැත්ත වෙන් කරගත් කොටසෙහි අනෙක් පසද මුහුණත ලියවීම කරයි 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 මුහුණත ලියවීම කරයි මුහුණත ලියවීම කරයි ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න විෂ්කම්බය මිලිමීටර 25ක් වනතෙක් විෂ්කම්බය මිලිමීටර 25ක් වනතෙක් විෂ්කම්බය මිලිමීටර 25ක් වනතෙක් කැලිපරය භාවිතයෙන් මණිමින් 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 වැඩ කොටස සමාන්තර ලියවීම කරයි සමාන්තර ලියවීම කරයි සමාන්තර ලියවීම කරයි හරි ඊට පස්සේ දැන් මේක එක පැත්තක සිදුරක් විදින්න දෙනවනේ ඊට පස්සේ ලියනවා කුඩාගුළු ඇණයට ඊළඟ එක නේද කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ ටැප් කටුවක් මගින් විනාඩියකින් ටැප් කටුවට එන්න කලින් මේක සිදුර හදා ගන්න ඕනේ. විනාඩියකින් ඒක ලියන්න කලින් මෙහෙම ලියා ගන්න. අර කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ විදුම් කටුවක් මගින් කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ විදුම් කටුවක් මගින් විෂ්කම්බයේ මිලිමීටර 8ක් වන විෂ්කම්බය මිලිමීටර් 8ක් වන සිදුරක් තනා ගනි විෂ්කම්බය මිලිමීටර් 8ක් වන සිදුරක් තනා ගනි ඊළඟට ලියන කුඩාගුළු ඇණයට සවිකල ඒ කියන්නේ මේක ටේල් ස්ටොක් එකේ තියෙන එක ගැන මේ කියන්නේ කුඩාගුළු ඇණයට සවිකල ටැප් කටුවක් මගින් සිදුරේ පොට කපා ගනි. හරි. ඔන්න පුතේ ඔය යාන්ත්‍රණය කරන විදිහ අපි කිව්වා.
ඊට පස්සේ 6 වෙනි කොටස ඒක අවසාන කොටස B සහ C කොටස් ස්ථාවර ලෙස සකස් කර ගැනීම සඳහා BC B කොටස සහ C කොටස හරි ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා මෙහෙම අර සිලින්ඩ්‍රිකල් බැරල් එක තියෙනවා සිලින්ඩරාකාර බැරල් එක තියෙනවා එයාව සම්බන්ධ කරනවා මෙන්න මෙතන තියෙන අදරෝණි ඊළඟ කොටස මොකද්ද B කොටස මෙයා B මෙයා C නි තියෙන්නේ මෙන්න මේ දෙන්න ස්ථිර ලෙස සකස් කර ගැනීම සඳහා ක්‍රමයක් සඳහන් කර එම ක්‍රමයේ භාවිතයෙන් එකලස් කර ගන්නා ක්‍රියාවලියේ ප්‍රධාන පියවර ලියන්න කියනවනේ ඒක හදා ගන්න පුළුවන් B කොටසට C කොටස එකලස් කරන්න පුළුවන් පුතේ අපිට වෙල්ඩින් කරලා ඒ කියන්නේ මොකද්ද විද්‍යුත් ඡාප පෑසීම කරන්න පුළුවන් විද්‍යුත් ඡාප පෑසීම කරලා B කොටසට C කොටස ස්ථිරව එකතු කරන්න පුළුවන් අපිට පැහැදිලිනේ අපි ඒක කතා කරමු මෙන්න මෙහෙම ලියන්න පුතේ මෙහෙම ලියන්න විද්‍යුත් ඡාප පෑසීමේ ක්‍රමය භාවිතයෙන් විද්‍යුත් ඡාප පෑසීමේ ක්‍රමය භාවිතයෙන් විද්‍යුත් ඡාප පෑසීමේ ක්‍රමය භාවිතයෙන් B හා C කොටස් දෙක B හා C කොටස් දෙක B හා C කොටස් දෙක එකිනෙකට B හා C කොටස් දෙක එකිනෙකට ස්ථිරව එකිනෙකට ස්ථිරව සවිකරගත හැක ස්ථිරව සවිකරගත හැක සවිකරගත හැක සවිකරගත හැක ඒ සඳහා කියලා දාලා කමාවක් දාන්න ඒ සඳහා කියලා කමාවක් දාන්න කමාවක් දාලා යටි යටට ලියන්න ඩොට් දාලා මෙන්න මෙහෙම පළවෙනි කෙනා ලියන්න පළවෙනි කෙනා ලියන්න ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන ඒ කියන්නේ අපි පාස්සන්න ගන්නවන වෙල්ලින් කූර ගන්න එපා හරියට තෝරගන්න ඒකයි මේ කියන්නේ ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවිකර ගන්න ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවිකර ගන්න ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවිකර ගන්න ඊට පස්සේ ඒකට ගැළපෙන කරන්ට් එක හොයාගන්නත් එපා තෝරගන්න එපා ඊට පස්සේ ලියන්න ඉන්පසු එයට අවශ්‍ය ධාරාව ඉන්පසු එයට අවශ්‍ය ධාරාව තෝරාගෙන සකස් කර ගන්න ඉන්පසු එයට අවශ්‍ය ධාරාව තෝරාගෙන සකස් කර ගන්න සකස් කර ගන්න හරි ඊට පස්සේ ලියනවා B කොටස මත C කොටස B කොටස මත C කොටස අංශක 90කින් නැත්නම් අංශක 90ක් B කොටස මත C කොටස අංශක 90ක් සිටිනසේ B කොටස මත C කොටස අංශක 90ක් සිටිනසේ තබා ඍණ අග්‍රය එයට සම්බන්ධ කර ඍණ අග්‍රය ඒ කියන්නේ මේ earth electrode එක මේ කොහට හරි high කරනවා ඍණ අග්‍රයයට සම්බන්ධ කර පෑසුම් ටැග් කිහිපයක් තබන්න මේ තැන් වලට අර වෙල්ලින් ඩොට් කිහිපයක් තියෙනවා පෑසුම් ටැග් කිහිපයක් තබන්න ඊට පස්සේ බලනවා ආපහු ආයේ මෙයා අංශක 90කින් මෙයත් එක තියෙනවද කියලා එනිසා ලියනවා නැවත අංශක 90ක් පවතීදැයි නැවත අංශක 90ක් පවතීදැයි නිරීක්ෂණය කර නිවැරදිනම් පෑසුම සම්පූර්ණ කරන්න නිවැරදිනම් පෑසුම සම්පූර්ණ කරන්න ඊට පස්සේ ලියන්න පෑසුම පිරිසිදු කරන්න පෑසුම පිරිසිදු කරන්න ඔන්න පුතේ අතරින් 2019 A level paper එකේ production ගාන ඉවරයි හරි අපි මේ ඊළඟට 2020 A level ගානට 2020 ඊට පස්සේ එනවා පොතේ අපි සාකච්ඡා කරන 2020 A level production ගානට හරි 2020 ගානටයි අපි එන්නේ 2020 A level ගානට එනවා production ගාන
දැන් මෙතනදී කියනවා ටිකක් ලස්සන රූපිකුත් එක්ක අපිට විස්තරයක් දෙන්නේනේ කියන්නේ මෙහෙමයි සපයා ඇති වැඩ කොටසක් යන්ත්‍රයකට සවිකර ගැනීම සඳහා භාවිතයට ගත හැකි සවිකරණයක් රූපසරහණය දෙනවා මෙව සවිකරණය සඳහා පී කොටසද පී කොටස හරි ක්‍යූ වලින් දැක්වෙන කූරු ඒ කියන්නේ පින් හතරක්ද ආර් වලින් දැක්වෙන ටී එන හතරක්ද ඇතුළත් වෙනවා ආර් කොටස වෙළඳපළෙන් මිලදී ගන්නවා කියලා කියනවා දක්වා ඇති සියලු කොටස් මිලිමීටර වලින් කියලාත් කියනවා එයාගේ සිම්පල් ඒ කොටස කියනවා පී කොටස සාදා නිම කර ගැනීමට මිලිමීටර 200 වැඩි කිරීම මිලිමීටර 200 වැඩි කිරීම මිලිමීටර 37ක නිමහම් කරන ලද මෘදුවානේ කොටසක් සපයලා තියෙනවා පී කොටස සම්පූර්ණයෙන්ම නිම කර ගන්න ටී දික්තව් සහ එකිනෙකට සමාන්තර වෘත්තාකාර සිදුරු සාදා ගැනීමට අවශ්‍යයි කියලා කියනවා අර ටී ආකාරයේ දික් සිදුරු ටිකක් තියෙනවනේ එයාගේ සිම්පල් ඒ කියනවා ඒවල පළවෙනි කොටස කැපිටල් ටී දික්තව් එක් යන්ත්‍රයක් පමණක් භාවිතෙන් අවම වාර ගණනකින් සාදා ගන්න පුළුවන් උපකරණය ඒ වගේම යන්ත්‍රය මෙවලම් සහ ආයුධ අවශ්‍ය තැන්වල ඒවායේ විශාලත්වයේද සඳහන් කර ගනිමින් පියවරින් පියවර විස්තර කරන්න කියලා අපිට කියනවා හරි දැන් චුට්ටක් බලන්නක පොදේ ඔය කියන කතන්දරෙත් එක්ක අපිට මෙයාව හදන්න පුළුවන් මෙන්න මෙහෙම ඔය කියන කොටස තුල අපිට ඉස්සරලම මේ කියන වැඩ කොටස තුල දැන් මේ වැඩ කොටස තුල අපිට මුලින්ම දික් සිදුරු ටික හදා ගන්න පුළුවන් වෙයි මේ වැඩ කොටස තුල මුලින්ම අපි මෙන්න මේ දික් සිදුරු ටික හදා ගන්නවා හරිද වැඩ කොටස තුල දික් සිදුරු ටික හදනවා ඒ කියන්නේ මිලිමීටර කොහොමද මේක දිග පළල වෙන්නේ මිලිමීටර 20ක් නේද 25යි ඔව් උඩට 8යි යටට 8යි කියන්නේ යටට එනවා සේරම 16ක් එතකොට මෙයාගේ අපිට පුළුවන් මුලින්ම මෙන්න මේ මිලිමීටර 14 මේ සීමාව 14ක් මිලිමීටර් නේ මේ ගැප් එක 8යි 8යි යරණ ගත්තොත් 16ක් නේ නේද ඔන්න හොඳට බලන්නකෝ මිලිමීටර 14ක් පළල 16ක් ගැඹුර වෙන දික් සිදුරු ටික අපිට හදන්න පුළුවන් මුලින්ම මේ පැත්තේ 14යි මේ පැත්තේ 16ක් වෙන දික් සිදුරු ටික හදනවා මුලින්ම කරනවා දික් සිදුරු ටික හදා ගන්නවා දික් සිදුරු හදා ගන්න මොකෙන්ද මෙහෙලුම් යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් මෙහෙලුම් යන්ත්‍රය මිලින් මැෂින් එක පාවිච්චි කරලා දික් සිදුරු ටික හදනවා හදලා ඉවර වෙලා ඔය දික් සිදුරෙම මෙහෙම කරනවා ඔය දික් සිදුරෙම අපි දරුවනේ ටී කටුවක් පාවිච්චි කරලා එහෙම නැත්නම් ටී තව් කට්ටක් පාවිච්චි කරලා මේකට පාවිච්චි කරන පුතේ ටී තව් කටුව ටී තව් කටුවක් පාවිච්චි කරලා මෙන්න මේ සිදුරෙම යට කොටස දරුවනේ අපි ඔය හැඩයට සකසා ගැනීම සිද්ධ කරනවා පළල 25ක් වෙන්න මෙන්න මේ පළල 25ක් මිලිමීටර වෙන්න අපි දරුවනේ මෙයව මේ පැත්ත මිලිමීටර 8ක් වෙන්න අපි ඔය ටී තව් කටුවක් පාවිච්චි කරලා මේ හැඩය හදා ගන්නවා ඔය විදිහට තමයි මෙතන තියෙන ඔය කාණු හතරම හදන්නේ ඔන්න අය අහගන්නකෝ මුලින්ම කරනවා එක පාරම අපිට මේ ටී තව් කටුව පාවිච්චි කළ මේ වැඩේ කරන්න බෑ මුලින්ම කරන්නේ අපි දික් සිදුරක් හදා ගන්නවා මිලිමීටර 14ක පළල ගැඹුර 16ක් වෙන ඒක මෙහෙලුම් යන්ත්‍රය පාවිච්චි කරලා හදා ගන්නවා ඒ වගේ ඇලි හතරක් හදනවා හදලා ඊට පස්සේ කරනවා ටී තව් කටුව පාවිච්චි කරලා යට ඉඳලා මිලිමීටර 8යි පළල 25ක් වෙන්න ඒ වගේ ඇලි හතරක් හදා ගන්නවා අර යටම සම්බන්ධ කරගෙන එච්චරයි හරිම සරලයි හරි ලියන්න පුතේ ඒක කරන විදිය මෙන්න මෙහෙම ලියන්න යට ඉරට ලියන්න හරි එහෙනම් අපි ලියමුනේ හරි දැන් අහන්නේ උපකරණය යන්ත්‍රය මෙවලම් සහ ආයුධ අවශ්‍ය තැන්වල ඒවායේ විශාලත්වය සඳහන් කරමින් පියවරින් පියවර විස්තර කරන්න අපි දැන් කතා කරමු ලියන්න පුතේ මෙහෙම වානේ රූලක් සහ වානේ රූලක් සහ අඳින කටුවක් වානේ රූලක් සහ අඳින කටුවක් භාවිතයෙන් දික් තව්ව සලකුණු කරන්න දික් තව්ව සලකුණු කරන්න දික් තව්ව සලකුණු කරන්න ඔයාලට දැන් මේක මේ අවශ්‍ය නම් අඳ ගන්න පැත්තක මේක මම කටුවට වගේ අඳර මේ ගණකම මේක දා මේ පැත්තට පළල 14යි මේක 16ක් වෙන්න මේක තමයි ඔය කියන දික් සිදුර එහෙම නැත්නම් ඔය දික් තව්ව කියන එක මේක හරිද හරි ඕනනම් අඳ ගන්න හරි ඊට පස්සේ ලියනවා ඉන්පසු වැඩ කොටස මෙහෙලුම් යන්ත්‍රයේ සවිකර ගන්න
ඉන්පසු වැඩ කොටස මෙහෙළුම් යන්ත්‍රයේ සවි කරගන්න. ඒ කියන්නේ මිලින් මැෂින් එකක හයි කරලා තමයි මේ කානු ටික හදන්න යන්නේ. ඉන්පසු වැඩ කොටස මෙහෙළුම් යන්ත්‍රයක සවි කරගන්න. මෙහෙළුම් යන්ත්‍රයක සවි කරගන්න. ඊට පස්සේ ලියන්න ඉන්පසු විෂ්කම්බය මිලිමීටර 14ක් වන ඉන්පසු විෂ්කම්බය මිලිමීටර 14ක් වන විෂ්කම්බය මිලිමීටර 14ක් වන මෙහෙළුම් ආයුධ භාවිතා කරමින් විෂ්කම්බය මිලිමීටර 14ක් වන මෙහෙළුම් ආයුධ භාවිතා කරමින් මෙහෙළුම් ආයුධ භාවිතා කරමින් මෙහෙළුම් ආයුධ භාවිතා කරමින් මිලිමීටර 14ක් පළලද මිලිමීටර 14ක් පළලද මිලිමීටර 14ක් පළලද දික් තව්ව මිලිමීටර 16ක් ගැඹුරටද දික් තව්ව මිලිමීටර 16ක් ගැඹුරටද සාදා ගන්න දික් තව්ව මිලිමීටර 16ක් ගැඹුරටද සාදා ගන්න මිලිමීටර 16ක් ගැඹුරටද සාදා ගන්න සාදා ගන්න සාදා ගන්න ඔන්න මේක හරි ඊට පස්සේ ලියනවා අවශ්‍ය නම් මේ රූපෙත් ඇඳගත්තත් කමක් නැහැ මේකට අපි කියනවා දික් කැපිටල් T කියන්නේ දික් තව් කටුව මේක දික් තව් කටුව දික් තව් කටුවක් පාවිච්චි කළා තමයි අර සිදුරේ යට කොටස අපි ඇලිය නැත්තම් කානුව වගේ බේරගන්නේ හරි මේ කෝණ ලියාගන්න මේක මේ පැත්ත 8 mm මේ පැත්ත 25 mm තියෙනවා මේකට කියනවා T දික් තව් කටුව තමයි මේ වැඩේට පාවිච්චි කරන කෙනා ලියන්න මෙහෙම ඉන්පසු අවන්න මේක අඳගන්න ඉන්පසු කැපිටල් T දික් තව් කටුව ඉන්පසු කැපිටල් T දික් තව් කටුව භාවිතයෙන් කැපිටල් T දික් තව් කටුව භාවිතයෙන් භාවිතයෙන් මිලිමීටර 25ක් පළලට හා මිලිමීටර 25ක් පළලට හා මිලිමීටර 25ක් පළලට හා මිලිමීටර 8ක් උස වන ලෙස මිලිමීටර 8ක් උසවන ලෙස සිදුර සකස් කර ගන්න සිදුර සකස් කර ගන්න සිදුර සකස් කර ගන්න ඊට පස්සේ අපි ආගේ දෙවෙනි කොටස රෙනවා වෘත්තාකාර සිදුරු සාදා ගන්නා සිදුරු සාදා ගන්නා ආකාරය උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ සඳහන් කරමින් පියවරින් පියවර විස්තර කරන්න වෘත්තාකාර සිදුරු තියෙනවනේ පුතේ මේකේ හතරක් තියෙනවනේ මුළු හතරේ එතකොට පුතේ මෙතනදී කරන්නේ මේ ඔය සිදුරු සකස් කරගන්න ඕන තැන් ටික දරුවනේ වානේ රූල පාවිච්චි කරලා ලකුණු කරගෙන මැදි පොන්චියකින් සලකුණු කරගන්නවා පැහැදිලිනේ ඊට පස්සේ අපි කරනවා මෙයාගේ විෂ්කම්බය මිලිමීටර 10යිනේ මිලිමීටර 10ක කට්ටක් දාලා දරුවනේ ඔය ස්ථාන හතර සිදුරු කරගන්නවා එච්චරයි කරන්න තියෙන්නේ හරි සරලයි ලියන්න මෙන්න මෙහෙම ලියන්න පුතේ වානේ රූලක් සහ අඳින කටුවක් භාවිතයෙන් වානේ රූලක් සහ අඳින කටුවක් භාවිතයෙන් සිදුරු සලකුණු කරගන්න වානේ රූලක් සහ අඳින කටුවක් භාවිතයෙන් සිදුරු සලකුණු කරගන්න සිදුරු සලකුණු කරගන්න සිදුරු සලකුණු කරගන්න ඊට පස්සේ ලියන්න ඉන්පසු මැදි පොන්චිය භාවිතයෙන් ඉන්පසු මැදි පොන්චිය භාවිතයෙන් ඉන්පසු මැදි පොන්චිය භාවිතයෙන් සිදුරේ මැද සලකුණු කරන්න සිදුරේ මැද සලකුණු කරන්න සිදුරේ මැද සලකුණු කරන්න සිදුරේ මැද සලකුණු කරන්න ඊළඟට ලියන්න ඉන්පසු වැඩ කොටස බංකු විදුම් යන්ත්‍රයක සවිකර නැත්නම් වැඩ කොටස බංකු විදුම් යන්ත්‍රයක් මගින් මිලිමීටර 10 සිදුරු විදගන්න හරි ඔන්න ඒ කොටසේ 1 2 හරි ඊට පස්සේ B කොටස රෙනවා B කොටසේ පළවෙනි එකේනා Q කොටස සාදා ගැනීමට භාවිතා කරන්න පුළුවන් සුදුසුම යන්ත්‍රය Q කොටස තියෙන දරුවනේ විෂ්කම්බ දෙකකින් යුක්ත වැඩ කොටසක්නේ එහෙනම් දැන් මේ Q කොටස ගත්තාම Q කොටස තියෙන්නේ මෙහෙමනේ මෙහෙම එක කොටසක් තියෙනවා
මෙහෙම තව කොටසක් තියෙනවා. එහෙනම් මේක ඇත්තටම ලියවල නේද හදලා තියෙන්නේ? ලියවල හදලා තියෙන්නේ. ඔය ලියවල හදලා තියෙන නිසා මේක වඩාත්ම හොඳයි නිර්මාණය කරගන්න. මොකද්ද පුතේ? ලේයත් යන්ත්‍රයක් වඩාත් හොඳයි. ඒ නිසා ලේත් මැෂින් එකක් කිව්වත් හරි නැත්නම් ලේත යන්ත්‍රය. උත්තරේ ලියන පළවෙනි කොටසට ලේත යන්ත්‍රය. ලේත යන්ත්‍රය. හරි. ඊට පස්සේ අපි වෙන පොතේ සාකච්ඡා කරන මෙයාගේ දෙවෙනි කොටස. හරි. මම එනවා මෙයාගේ දෙවෙනි කොටස ගැන කතා කරන්න. දෙවෙනි කොටසදී පුතේ කියන වෙනම කතන්දරයක්. මොකද දෙවෙනි කොටස කියන කතන්දරේ මිලිමීටර 12.5ක විස්කම්භය ඇති දිග මිලිමීටර 240ක් වන මෘදු වානේ දණ්ඩක් සපයලා දෙනවා. දීපු මුළු දණ්ඩේ දිග දෙනවා. හරි. Q කොටස හතරක් සාදා සකස් කර ගනිද්දී එක් මුහුණතකට උපරිම නිමහම් වාසිය ගණනය කරන්න. හරි. ඔය කියන්නේ පුතේ මෙහෙමනි. ඔන්න දිග දණ්ඩ දෙනවා. හරිද? මේ දිග දණ්ඩ පාවිච්චි කරපම 240ක් දිග දණ්ඩකින් ඔය Q කොටස සඳහා ගන්නවන මුළු උස වෙන්නේ 20යි 37යි එකතු වෙනම 57ක් වෙනවනේ. එතකොට 57යි කියන්නේ අපි 60ක් කියලා ගත්තොත් 6 වරක් 4 24යි. කැලි 4කට ආසන්න වශයෙන් කපහැගෙනේ. එතන මේක ආසන්න වශයෙන් කැලි 4කට කපද්දී චුට්ටක් ඉතිරි වෙයි. මෙතනින් 1යි 2යි 3යි 4යි කොටස් 4කට කපනවා. මෙන්න මේ පොන්චි කොටසක් ඉතිරි වෙනවා. මෙන්න මේ ඉතිරි වෙන කොටස මේ කොටස තමයි ඉතිරි වෙන්නේ. හරිද? මේක හොඳට තේරුම් ගන්න. ඉතිරි කොටස. හරි. ඊට පස්සේ කියනවා වෙන් කරන ලද ආයුධයේ පළල මිලිමීටර 2ක් ලෙස ගන්න. වෙන් කරන ආයුධේ දැන් ඔක මැදින් කපනකොට වෙන් කරන ආයුධයේ පළල මිලිමීටර 2ක් කියලා ගත්තොත් එහෙම මෙන්න මේ ඉතිරි කොටස තුල දරුවනේ මෙතන බෙදුම් කෑලි 4ක් එනවනේ. 1යි 2යි 3යි 4ක් එනවනේ. කෑලි 4කට බෙදද්දී බෙදුම් ස්ථාන 4ක් එනවා. එතකොට මේ බෙදුම් ස්ථාන 4ක් යනකොට මෙතන මිලිමීටර 2යි 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 ගන්න ගියොත් එහෙම ඒ එකතු වෙන ඒ මිලිමීටර 2කේ කෑලි 4 මිලිමීටර 2කේ කොටස් 4 මෙතෙන්ට එකතු වෙන්න එපා. හරි. ආයක තේරු නැත්තම් මම කියලා දෙන්නම් මෙහෙම. හරි. මම මෙහෙම කියන්නම්කෝ. හරි. හරි. ඔච්චර සංකීර්ණ නොවී මම මෙහෙම කියන්නම්කෝ. දැන් දණ්ඩේ මුළු දිග කීයද? 240යි නේ. එතකොට අපිට ගන්න පුළුවන් ඔය කොටස් 4ේ දිග ගන්න පුළුවන් නේ. 57 ව 4ක් කීයද කියලා. එතකොට මෙන්න මේ ඉතිරි වෙන කොටස අපිට හොයා ගන්න පුළුවන් නේ කීයක්ද වෙන්නේ කියලා. තේරුණාද මම කියපු දේ? මම ලියන මෙතන ඉතිරි කොටස. ඉතිරි වෙන කොටසේ දිග. හරිද? ඉතිරි වෙන කොටසේ දිග හොයනවා. මුළු දිග කීයද? 240යි. මුළු දිග 240යි. එතකොට මේ එක කෑල්ලක් වෙනවනේ 57ක්. 57 ව 4ක් අඩු කරනවා. 57 ව 4ක් අඩු කරනවා. බලමු. 240 න් අඩු වෙනවා 4 අත 28යි 4 5 20යි 2යි 22ක්. 10 න් 8ක් ගියොත් 2යි. මෙතන 3යි 3 න් 2ක් 1යි. ඔන්න එනවනේ පුතේ ඉතිරි වෙන කොටසේ දිග මිලිමීටර 12යි. මෙන්න මේ කෑල්ල මිලිමීටර 12යි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ඔය මිලිමීටර 12ක් මෙතන ඉතිරි වෙනවනේ. ඔය ඉතිරි වෙන එක්කෙනාගෙන් අපිට කියනවනේ මේ ආයුධයේ පළල මිලිමීටර වෙන් කරන ආයුධයේ පළල මිලිමීටර 2ක් කියලා. එතකොට 2 ගාන ගියොත් එහෙම හරි. මම මෙහෙමත් කියන්නම්කෝ. ඊට පස්සේ මෙතන දැන් ඉතිරි වෙන කොටස දිග කියන්නේ මෙන්න මේ කෑල 12යි. එතකොට මෙතන කොටස් 4කට බෙදෙනකොට 1 2 3 4 කියලා මේ කෑලි 4කට බෙදෙදින මේ කෑල කැපලා අයින් වෙනවනේ. කෑලි 4කට බෙදෙදි මෙතන තියෙන 1යි 2යි 3යි බෙදුම් ලක්ෂ කීයද තියෙන්නේ? බෙදුම් ලක්ෂ 3යි. කොටසක් කෑලි 4කට බෙදද්දි බෙදුම් ලක්ෂ 3ක් එනවනේ. මේක අපිට ගන්න බෑ මෙතනින් කැලා අයින් වෙනවනේ. එතකොට මෙතන බෙදුම් ලක්ෂ තියෙන 1යි 2යි 3යි. එක බෙදුම් ලක්ෂයකට මිලිමීටර කීයක් සෙට් වෙනවද? ඒ කියන්නේ දැන් ඔය කපන ටූල් එක ඒ කියන්නේ දැන් ඔය අපි කපන ආයුධයේ මේ පළල මිලිමීටර 2යි කියනවනේ. එතකොට මේ කොටස කපද්දි මෙතන මිලිමීටර 2ක් අයින් වෙනවා. මැදට මිලිමීටර 2ක් යනවා. එතකොට මේ කොටස මැදින් කපද්දි මිලිමීටර 2ක් අයින් වෙනවා. එතකොට ඇත්තටම මෙයාගේ දිග මිලිමීටර 57ක් කිව්වට අර ආයුධයේ පළලට මිලිමීටර 1 1 දෙපැත්තට ගියපුවාම 54 වඩා අඩු වෙනවා. පැහැදිලිද? එතකොට මෙතන කැපුම් ස්ථාන 3ක් තියෙන නිසා අපට ලියන්න පුළුවන් මෙතන වෙන් කිරීම සඳහා. වෙන් කිරීම සඳහා. වෙන් කිරීම සඳහා මෙයාලගෙන් කොච්චරක් අඩු වෙනවද කියලා බැලුවොත් එහෙම වෙන් කිරීම සඳහා වෙනවා මෙතන මුළු ඉතිරි වෙන කොටස එන්නේ මිලිමීටර 12යිනේ.
මිලිමීටර 12න් අඩු වෙනවා මෙතන බෙදුම් ස්ථාන 3යි එකකට මිලිමීටර 2 ගානේ කොච්චරක්ද කියලා බල හැකියි එතකොට මිලිමීටර 12 අඩු කරනවා 6ක් මිලිමීටර එතකොට වෙන් කිරීම සඳහා මිලිමීටර 6ක දුරක් අයින් කරන්නට ඕනේ පැහැදිලිද වෙන් කිරීම සඳහා ඒ කියන්නේ මෙන්න මේ කැලේ 3කට බෙදද්දි මැද ඒ කියන්නේ 4කට බෙදද්දි කැපුම් ස්ථාන 3යිනේ එතකොට මිලිමීටර 6ක දුරකුත් අපි වැඩිපුර අයින් කරන්න ඕනේ ඒ අයින් වෙන්න ඕනේ මෙන්න මේකේ පැහැදිලිද හරි එතකොට අපිට ලියන්න පුළුවන් අහන්නේ මොකක්ද අපෙන් අහන්නේ උපරිම නිමහම් වාසිය ඒ කියන්නේ මුහුණතකට උපරිම නිමහම් වාසිය ඊටවස ලියනවා මුහුණතකට උපරිම නිමහම් වාසිය මුහුණතකට උපරිම නිමහම් වාසිය කියලා කියන්නේ දැන් අපි දන්නවා මේ වෙන් කිරීම සඳහා මිලිමීටර 6ක් අයින් කරන්න එපා. ඒ කියන්නේ මිලිමීටර 6ක් යනවනේ. එතකොට ඔය කියන කතාව ඇතුළත දරුවනේ දැන් අපි වෙන් කරනකොට දැන් කපල අයින් කරනකොට ඒ වගේ කෑලි 1යි 2යි 3යි මෙතන එකත් එක 4යි. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම වෙන් කිරීම සඳහා මිලිමීටර 6ක් යනවා. හරිද? එතකොට මෙතන ප්‍රධාන කොටස් 3යි. අවසානයේ මේ කැලල කපල අයින් කරපම ඒකත් එක්ක 4යි. එතන 4 වද එකක් යන 8යි. 6 8න් බෙදෙනවා. 6ට 8 ව තියෙන බිඳුවයි 60ට තියෙන 8ව 7ක් 4ක් වඩ 56යි. 4ක් ඉදිරි 40ට තියෙන 8ව 5ක්. එතකොට එනවා උපරිම නිමහම් වාසිය 0.75ක් කියලා අපිට එනවා. හරි? එතකොට උපරිම නිමහම් වාසිය එනවා අපිට 0.75ක් කියලා දරුවනේ වටිනාකමක් විදිහට. එතකොට උපරිම නිමහම් වාසිය 6 8න් බෙදුනට පස්සේ එනවා මිලිමීටර වලින් අපිට. ඔන්න උපරිම නිමහම් වාසිය. හරි. අත් උත්තරය ආවනම් ඔයාලට හරි. හරි. ඒ කියන්නේ මෙතන මිලිමීටර 6 බෙදන්න ඕන 8න්. හරි. උත්තර ලැබිලා ඇති. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස කියන එයාගේ ඉහත B වල පළවෙනි කොටසෙහි සඳහන් කළ යන්ත්‍රය මගින් Q කොටස සාදා ගන්නා ආකාරය උපකරණ යන්ත්‍ර මෙවලම් සහ ආයුධ අවශ්‍ය තැන්වල විශාලත්වයන්ද සඳහන් කරමින් පියවරෙන් පියවර විස්තර කරන්න කියලා කියනවා. හරිනේ. හොඳයි. අපි බලමු පුතේ. අඩපාඩු හදාගමු කොටක් ගාලා. ඊට පස්සේ අපි දැන් දෙවෙනි කොටසට එමු. මං හිතන්නේ මෙයාගේ වැඩි ඉවරයි ඔයාලගේ. හරි. දෙවෙනි කොටසට ආවට පස්සේ අපිට කියන්නේ ලස්සන කතන්දරයක් කියනවා. හොඳයි. මොකක්ද අපිට කියන කතන්දරේ බලමු. අපිට කියන්නේ මෙහෙමයි. ඉහත B වල පළවෙනි කොටසට සඳහන් කරපු යන්ත්‍රය මගින් Q කොටස සාදා ගන්නට යනවා. මේ Q කොටස සාදා ගනිද්දී අපිට ඇත්තටම සිද්ධ වෙනවා මේ වැඩ කොටස අරගෙන. හරි? මේ වැඩ කොටස අපිට සිද්ධ වෙනවා දඬු අඩුවක සම්බන්ධ කරගන්න. සෝරි, මේ ලේත් මැෂින් එකක සක්කයක. මේ තමයි සක්කය. මෙයා සක්කය. මෙයා පුතේ වැඩ කොටස. හරිද? මෙයා වැඩ කොටස. හරි. එතකොට අපි මේකෙදි කරන්නට ඕන ඇත්තටම මේ වැඩ කොටස ගත්තාම මේ වැඩ කොටස දරුවනේ නිමහම් වාසි සහිතව වැඩ කොටස ගන්නවා. අරගෙන මෙයාගේ ලකුණු කරනවා මිලිමීටර 37 සහ 20 කියන ටික. අපි දැන් මෙයා මෙහෙම වැඩ කොටස සම්බන්ධ කරගෙන අපි කරනවා මෙයාගේ වෙන්නේ මෙතන ඉඳලා. ඒ කියන්නේ මෙයාගේ මිලිමීටර 37ක් සහ 20ක් වෙන පරිදි. අපි මෙයාගේ නිර්මාණාත්මක කීපයක් අපි සිද්ධ කරන්න යනවා. ඒ කියන්නේ මෙයාගේ හැඩය මෙහෙම නියන්නේ. හරි. මෙහෙම සක්කේනකොට මෙයාගේ මේ ටික 37යි නෙවෙන්නේ පුතේ. මේ ටික 37යි. මේ ටික 37යි. හරිද? ඊට පස්සේ මේ ටික විස්කම්බේ 10යි. 10යි මිලිමීටර් මෙයා 10යි මිලිමීටර් හරි ඔය වෙන විදිහට දරුවනේ අපි කරන්නට ඕන මෙයාගේ මුහුණත ලියවලා ඊට පස්සේ මෙන්න මේ 37ක් දිගට සමාන්තර ලියවීම කරන්නට ඕන හරිද ඊට පස්සේ එතකොට මේ ඉතිරි කෑල්ල අනිත් පැත්ත හරවලා ගත්තට පස්සේ හරි මෙයාගේ ඉතිරි කෑල්ල අපි ගත්තට පස්සේ මෙහෙම එනවනේ මෙහෙම ආවට පස්සේ මෙන්න මේ කොටස විතරක් විස්කම්බය පුතේ මෙයාගේ දිග විතරක් 20ක් මිලිමීටර වෙන්න අරගෙන මෙන්න මෙයාගේ මේ පැත්ත ගන්නට ඕන විස්කම්බය 12ක් මිලිමීටර වෙන්න
හරිද ඔන්න ඔය නිර්මාණය තමයි අපි කරන්නට ඕනේ මේක පළමු රූපය දෙවන රූපය තුන්වන රූපය 1 2 3 කියලා පුතේ ඔය රූප තුන මුලින්ම අපි අඳගමුකෝ එතකොට ඔයාලට අදහසක් එනවා හරි ටග් ගාලා බලන්න වීඩියෝ එක ස්ටොප් කරලා 1 2 3 රූප තුන අඳගන්නකෝ පුතේලා ටග් ගාලා ඉක්මනින් අදලා ඉවර කරගන්න හරිනේ වීඩියෝ එක ස්ටොප් කරලා අඳින්න හරි Right, mang hitan adali wera tikela, wiri ki stop kala dagana, hari. Eke kiena wadeng, daru wene, mulim mamam mehema kiena wak. Mulim maka rande tana puti me wada koda se, sakke ke sanda randa wagana to one, millimeter panas sata gata nima ham wasi eko tukar bu dura pramanya kapagena. Pedri de, ida pase, api karena wak, eage muhuna te liya wagana wak. Muhuna te liya wagana, ida pase karena wak, eage kaliper reka pavic cikar la wiskam me millimeter dahayak panele sasaha, 37ක් මිලිමීටර වෙනස සමාන්තර ලේවීම කරනවා දෙක රූපේ පරිදි ඊට පස්සේ ඒක ඉස්සර පස්ස මාරු කරලා දරුවනේ අනික් පැත්ත අපි සමාන්තර ලේවීම කරලා මෙතන 20ක් වෙන පරිදි අරගෙන 12ක් විශ්කාම්බේ වෙන පරිදි සමාන්තර ලේවීම කරගන්නට ඕනේ පැහැදිලිනේ ඕක තමයි කාර්යය පැහැදිලිනේ මං කියපොදේ හරි දැන් අපි එකින් එක කතා කරමු ලියන්න පොදේ මෙහෙම ලියන්න මුලින්ම මුලින්ම ලියන්න පොදේ දී ඇති වැඩ කොටස දී ඇති වැඩ කොටස Dia ti wada kota se, eka rupe hi paridi, sakke yaka randa wai, eka rupe hi paridi sakke yaka randa wai, sakke yaka randa wai, sakke yaka randa wai, sakke yaka randa wai, ida wasa liya nama. Ono sakke karan dewa liyena ඊට පස්සේ ලියනවා මිලිමීටර 57ට නිමහම් වාසි එකතු කර මිලිමීටර 57ට නිමහම් වාසි එකතු කර වැඩ කොටස අවශ්‍ය දිගට අවශ්‍ය දිගට වෙන් කිරීමේ ආයුධ භාවිතයෙන් වෙන් කිරීමේ ආයුධ භාවිතයෙන් වෙන් කිරීමේ ආයුධ භාවිතයෙන් කපා වෙන් කරගනි එතකොට මේ මේ වැඩ කොටස අවශ්‍ය දුරට කපා ගත්තා අවශ්‍ය දිගට කපා ගත්තා හරි ඊට පස්සේ ලියනවා කියන දරුවනේ ලියන්න වැඩ කොටසෙහි නිදහස් කෙලවර ඒ කියන්නේ මෙන්න මේ පැත්ත නිදහස් කෙලවර මුහුණත ලියවා ගනි ඊළඟට ලියන්න දෙක රූපේ පරිදි දෙකරූපේ පරිදි නිදහස් කෙලවරේ සිට දෙකරූපේ පරිදි නිදහස් කෙලවරේ සිට නිදහස් කෙලවරේ සිට නිදහස් කෙලවරේ සිට මිලිමීටර 37ක් දුරට මිලිමීටර 37ක් දුරට මිලිමීටර 37ක් දුරට විෂ්කම්බයේ මිලිමීටර 10ක් වෙන පරිදි මිලිමීටර 37ක් දුරට විෂ්කම්බයේ මිලිමීටර 10ක් වෙන පරිදි විෂ්කම්බයේ මිලිමීටර 10ක් වෙන පරිදි සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි ඒ සඳහා වානේ රූල මෙන්ම කැලිපරයද යොදා ගනි වානේ රූල මෙන්ම කැලිපරයද යොදා ගනි කැලිපරයද යොදා ගනි ඊට පස්සේ ලියනවා මේ අයවරයි ඊට පස්සේ ලියනවා වැඩ කොටස වැඩ කොටස සක්කය මත මාරු කර සවි කර ගනි
වැඩ කොටස සක්කේ මත මාරු කර සවි කර ගනි. මාරු කර සවි කර ගනි. ඊළඟට ලියන්න. එහි නිදහස් කෙළවරද මේ පැත්ත. එහි නිදහස් කෙළවරද එහි නිදහස් කෙළවරද මුහුණත ලියවා ගනි. 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 මුහුණත ලියවා ගනි. එහි නිදහස් කෙළවරද මුහුණත ලියවා ගනි. හරි ඊට පස්සේ ලියනවා. ඊළඟට ලියනවා. නිදහස් කෙළවරේ සිට නිදහස් කෙළවරේ සිට දිග මිලිමීටර 20ක්ද දිග මිලිමීටර 20ක්ද විෂ්කම්භය මිලිමීටර 12ක්ද වන ලෙස දිග මිලිමීටර 20ක්ද විෂ්කම්භය මිලිමීටර 12ක්ද වන ලෙස විෂ්කම්භය මිලිමීටර 12ක්ද වන ලෙස විෂ්කම්භය මිලිමීටර 12ක්ද වන ලෙස සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි සමාන්තර ලියවීම සිදු කරයි. හරි. ඔන්න වැඩේ කරා. හරි. ඊට පස්සේ හරි ඒක ඉවරයි. ඊට පස්සේ කියන තුන්වෙනි කොටස හරි 4. R කොටස මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අවශ්‍ය වන ක්‍රමවේද දෙකක්. R කොටස මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරද්දී අවශ්‍ය වන ක්‍රමවේද දෙකක්. මේක හදද්දි පුතේ ඕන වෙනවා හැඩයම් කරන්න අපිට ඕන වෙනවා. ඒ වගේම සිද්ධ වෙනවා හැඩ තලන්න සිද්ධ වෙනවා හරි ඔන්න ක්‍රමවේද දෙක ලියන්න එකක් ලියන්න හැඩ තැලීම එකක් ලියන්න පුතේ C කොටස ලියන්නේ හැඩ තැලීම කරන්න යනවා R හදද්දී ඊළඟට හැඩයම් කිරීම හැඩයම් කරන්නත් සිද්ධ වෙනවා හැඩයම් කරන්නත් සිද්ධ වෙනවා හරි ඔන්න උතරින් අපේ 2020 A level paper එකේ production ගානේ වැඩ ටික අවර කරා ඊට පස්සේ පුතේ එන්න සුපකක්ෂන් සුපකක්ෂන් හතර පේපර එකට එන්න සුපකක්ෂන් හතර 2021 A level ගාන 2021 A level ප්‍රොඩක්ෂන් ගානටයි අපි එන්නේ 2021 A level ප්‍රොඩක්ෂන් ගානටයි අපි දැන් පුතේ එන්නේ හරි ඔයාලට දීලා තියෙන ඩොකියුමන්ට් එකේ කියව ගන්නකෝ පළවෙනි ප්‍රශ්නය 21 ප්‍රොඩක්ෂන් ගාන ගේට් 2 එකට සවි කර ගැනීම සඳහා වෙච්ච මෘදු වානේ යොදා සකස් කරගත්ත කොටසක් රූප සරණි දැක්වෙනවා මෙහි මෙම කොටස සාදා ඇත්තේ P කොටස් දෙකකින්ද P කොටස් දෙකයි P හරි right P කොටස් දෙකකින්ද Q කොටස් එකක්ද R කොටස් එකක්ද එකලස් කරලා කියලා කියනවා P කොටස් දෙකයි Q කොටස් එකයි R කොටස් එකක් එකලස් කරලා දෙනවා එතන P කොටස් කියන්නේ අර බෙර වගේ කොටස් දෙක Q කියන්නේ අර මැද තියෙන නැට් වගේ කොටස R කියන්නේ දිව වගේ කොටස ඒ කියනවා තියෙන අර කොණ්ඩි පට්ටමක් වගේ කොටසක් නෙපතේ ඔය දකින්නේ අපි හරි අපෙන් අහනවා සිම්පල් ඒ කොටස මෙහි P සහ Q කොටස සාදා ගැනීමට 100 සාදා ගැනීමට මිලිමීටර 25ක විෂ්කම්භයෙන් යුක්ත 160ක මිලිමීටර මෘදුවානේ දණ්ඩක් සපයලා තියෙනවලු මිලිමීටර 25ක විෂ්කම්භයක් තියෙන මිලිමීටර 160ක මෘදුවානේ දණ්ඩක් සපයලා තියෙනවලු අපෙන් අහනවා පළවෙනි කොටස A වල පළවෙනි කොටස අහන්නේ P සහ Q කොටස සාදා ගැනීමට සුදුසුම යන්ත්‍රය දැන් P කියන කොටස ගත්තහම පුතේ මෙන්න මෙහෙම බෙරයක් වගේ එහෙම නැත්තම් මෙන්න මෙහෙම කොටසක් නේ තියෙන්නේ මේක මැද සිදුරක් සහිත කොටසක් නේ තියෙන්නේ P කියන කොටස Q කියන කොටස ගත්තහම නම් එයා තියෙන්නේ එයාගෙත් මෙහෙම තමයි කොටස තියෙන්නේ හරි මෙහෙම කොටසක් නේ තියෙන්නේ හරි එතකොට මේක Q කොටසනේ හරි එතකොට දැන් ඔය P දැන් මේ Q කොටස් P කොටස ගත්තාම මෙයා උඩිනුත් එකක් සෙට් වෙනවා යඩුනුත් එකක් සෙට් වෙනවනේ ඒ දෙක දෙපැත්තෙන් සෙට් කරලා තමයි අර ගේට් පියන අරින්න වහන්න පුළුවන් විදිහට හදලා දෙන්නේ හරි එතකොට P සහ Q කොටස් හදන්න සුදුසුම යන්ත්‍රය දැන් මෙයා ගත්තාම මේ Q කියන කොටස ගත්තාම දරුවනේ මිලිමීටර අපිට 160ක දණ්ඩකින් මේ දේවල් හදලා තියෙනවා කියලා කියන්නේ එතකොට දැන් අපි ගත්තාම ඇත්තටම මේ එකලස කරන්න වඩාත් හොඳම යන්ත්‍රය මොකද්ද ලේත යන්ත්‍රයක් නේද වඩාත් හොඳ ඒක ලේත් මැෂින් එක කියලා අපි කියන්නේ එයා තමයි මේ වැඩේට වඩාත්ම හොඳ කෙනා ලියන්න පුතේ උපකරණය නම ලියන්න ඒ වල පළවෙනි කොටසට ලියන්න ලේත යන්ත්‍රය කියලා ලියන්න
ලේත යන්ත්‍රය. හරිනි දෙවෙනි කොටස ඉහත ඒවල පළවෙනි කොටසේ සඳහන් කළ යන්ත්‍රය මගින් P කොටස් දෙකම අඩු කාලයකින් සාදා නිම කර ගැනීමට සුදුසු මෙවලම් ආයුධ සහ අවශ්‍ය තැන්වල ඒවායේ විශාලත්වය සඳහන් කරමින් පියවර සඳහන් කරන්න කියලා කියනවා. එතකොට ලේත් මැෂින් එකකින් කොහොමද මේ P කොටස හදන්නේ කියලා අපි දැන් කතා කරන්නට යන්නේ. මෙතන පුතේ දැන් ඔය P කියන කොටස ගත්තට පස්සේ මෙයාගේ උස වෙන්නේ 20යි. මේ කොටසේ උස 20යිනේ. උස 20යි. එතකොට ලොකු එක්කෙනාගේ අරය 12 මාරයි කියන්නේ විෂ්කම්බේ 25යි. මෙයාගේ විෂ්කම්බේ 25යිනේ. එතකොට ඇතුලේ විෂ්කම්බේ 15යි. එතකොට මේ දෙන්න දණ්ඩත් 25යිමනේ. හරි. එහෙනම් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දැන් කරනවට කලින් වගේම වැඩ කොටස අරගෙන මේ වැඩ කොටස දඬු අඬුවක පොතේ සම්බන්ධ කර ගැනීම sorry මේ ලේත් මැෂින් එකේ සක්කේ සවි කර ගැනීම සිද්ධ කරනවා. කලින් වගේම මේ තියෙන පොතේ සක්කය. මෙයාට කියන්නේ අපි සක්කය. හරිද? මෙතන සක්කයක් තියෙනවා. ඒ සක්කය මත තමයි මේ වැඩ කොටස මෙතන තියෙන්නේ. එතකොට ඔය වැඩ කොටස ගත්තාම ඔය වැඩ කොටසේ 160ක් දිග මෘදුවානේ දණ්ඩක්නේ සපයලා තියෙන්නේ. අපිට ඕන ඕකෙන් 20 කෑලි දෙකක්. ඒ කියන්නේ 40යි. ඒක නැත්තරම මෙයාගේ දිග ගන්න ඕනේ මිලිමීටර 40ට අමතරව තව කැපුම් වාසියකුත් මේකේ තියා ගන්නට ඕන. හරිද? මිලිමීටර දැන් 20 කෑලි දෙකක් කියන්නේ මිලිමීටර 40යි. මිලිමීටර 40ට අමතරව කැපුම් වාසියකුත් තියා ගන්නට ඕන. මොකද මේක කෑලි දෙකකට කපාදි කැපුම් වාසියකුත් තියෙනවනේ. කැපුම් වාසියත් එකතු කරලා මේ අර වැඩ කොටසෙන් කෑල්ලක් අපි කපා ගන්නවා. කපාගෙන අපි කරනවා මෙයාගේ නිදහස් කෙළවර මුහුණත පාරා ගන්නවා. මුහුණත පාරගෙන නැත්නම් මුහුණත ලියවගෙන මෙයාගේ මැද කොටස සිදුරක් හදා ගන්නට ඕන. කොච්චරක්ද පුතේ? අරය 7.5ක් කියන්නේ විෂ්කම්බේ 15ක්. මෙයාගේ පුතේ විෂ්කම්බය 15ක් වන පරිදි අපි ඊට පස්සේ කරනවා විදුම් යන්ත්‍රයක්. එහෙම නැත්නම් අපි දරුවනේ විදුම් කටුවක් පාවිච්චි කරලා මෙන්න මෙතන සිදුරක් අපි හදා ගන්නට ඕනේ. මෙයා 15ක් මිලිමීටර විෂ්කම්බේ වෙන්න. මෙයාගේ විෂ්කම්බය 12 මාරයි කියන්නේ 25යි. මෙයාගේ විෂ්කම්බේ මිලිමීටර 25යි. මෙයාගේ විෂ්කම්බේ මිලිමීටර 15ක් වෙන්න අපි දරුවනේ ඔය වැඩ කොටස එකලස් කර ගැනීම කරනවා. කරලා හරියටම මේක මැදින් කපා ගන්නවා. කපලා ඒකෙත් මුහුණක් දෙක ලියව ගත්තාම වැඩේ හරි. එහෙම නැත්නම් තව කියන්න පුළුවන් වැඩ කොටස අරගෙන දරුවනේ මෙයාගේ සම්පූර්ණ වැඩ කොටස මැදින් සිදුරක් හදලා දරුවනේ මුහුණක් දෙක ලියවලා නැත්නම් මුහුණක් දෙක පාරලා මැදින් කපලා, ඒ කියන්නේ කලින් කියපේකම තමයි නේද? හරි. අපි මේ විදිහට නෝට් කරමු. ඊට කලින් මුලින්ම කරනවල මෙහෙම මෙන්න මේ රූපය ඇඳ ගන්නකොට ටග් ගාලා සක්කය මේ වැඩ කොටසේ මේ කැලල 25යි මේ කැලල ඇතුලේ 15ක් කියලා මේ රූපය ඇඳ ඉවරනේ. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න. ලියන්න වැඩ කොටසෙන් ඩොට් දාලා යටි යටට ලියන්න. වැඩ කොටසෙන් මිලිමීටර 40 දන කැපුම් වාසිය වැඩ කොටසෙන් මිලිමීටර 40 දන කැපුම් වාසිය ලැබෙන පරිදි මිනිමෙට 40 දන කැපුම් වාසිය ලැබෙන පරිදි ලැබෙන පරිදි දණ්ඩෙන් කොටසක් කපා වෙන් කරගන්න. දණ්ඩෙන් කොටසක් කපා වෙන් කරගන්න ඊළඟට ලියන්න රූපයේ පරිදි. ඊළඟට රූපයේ පරිදි වැඩ කොටස සක්කයක සිරකොට නැත්නම් සක්කයක සවිකොට එහි නිදහස් කෙළවර මුහුණත ලියවා ගන්න. ඊට පස්සේ ලියන්න විදුම් කටුව භාවිතයෙන් විෂ්කම්බේ මිලිමීටර 15ක් වන සිදුරක් රූපයේ පරිදි නිර්මාණය කරගන්න.
ඊට පස්සේ ලියන්න අනතුරුව දැන් මේක කෑලි දෙකකට කපන්න ඕනේ අනතුරුව වෙන් කිරීමේ කටුහා වානේ රූලක් භාවිතයෙන් වානේ රූලක් භාවිතයෙන් මිලිමීටර් 20ක් දුරට මිලිමීටර් 20ක් දුරට කොටසක් කපා වෙන්කොට කොටසක් කපා වෙන්කොට එහි මුහුණත ලියවා ගන්න කොටසක් කපලා වෙන් කරලා එහි මුහුණත ලියවා ගන්න එහි මුහුණත ලියවා ගන්න එහි මුහුණත ලියවා ගන්න එහි මුහුණත ලියවා ගන්න දැන් එක කෑල්ලක් කපලා ඒකේ මුහුණත ලියවුවාම තව කෑල්ලක් ඉතිරිනේ ඊට පස්සේ ලියන්න ඉතිරි වැඩ කොටසද දිග මිලිමීටර 20ක් වන පරිදි ඉතිරි වැඩ කොටසද දිග මිලිමීටර 20ක් වන පරිදි ඉතිරි වැඩ කොටසද දිග මිලිමීටර 20ක් වන පරිදි එහි දෙකලවර මුහුණත ලියවා ගන්න එහි දෙකලවර මුහුණත ලියවා ගන්න එහි දෙකලවර මුහුණත ලියවා ගන්න හරි ඊට පස්සේ අගේ දෙවෙනි කොටසට එනවා ඉහත අපි දෙවෙනි කොටස තමයි කතා කරේනේ හරි පී වලින් පී විස්තර කරන්න හරිනේ රයිට් ඊට පස්සේ එනවා බී වල පළවෙනි කොටසට බී වල පළවෙනි කොටස බී වල පළවෙනි කොටසට එනවා අදි තාක්ෂණික උපකරණ නොමැති නමුත් විදුලිය සපයා ඇති වැඩපළක ලෝහ කොටස් ස්ථාවරව එකලස් කර ගැනීමට භාවිතා කරන්න පුළුවන් ක්‍රම තුනක් පුතේ දැන් ලෝහ කොටස් ස්ථාවරව එකලස් කර ගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම තුනක් නිහන්නේ දැන් ස්ථාවරව සම්බන්ධ කරන්න යොදා ගන්න පුළුවන් ක්‍රම අපෙන් අහනකොට එකක් තමයි පුතේ අපිට පුළුවන් කම්මල් වෙල්ඩිම පාවිච්චි කරන්න ආක් වෙල්ඩින් එක විද්‍යුත් චාප පෑසීම යොදා ගන්න පුළුවන් ඔක්සි ඇසිටිලින් පෑසුම කරන්න පුළුවන් පැහැදිලිනේ ලියන්න එකක් ලියන්න කම්මල් පෑසීම ඊළඟට විද්‍යුත් චාප පෑසීම කම්මල් පෑසීම ඊළඟට විද්‍යුත් චාප පෑසීම විද්‍යුත් චාප පෑසීම ඊළඟට 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 ඔක්සි ඇසිටිලින් පෑසීම ඔක්සි ඇසිටිලින් පෑසීම ඊට පස්සේ පොතේ යගේ දෙවෙනි කොටස කියනවා එම වැඩපළෙහි Q සහ R කොටස් Q සහ R කොටස් ස්ථාවර එකලස් කරගන්න QR හරි QR කියන්නේ මෙන්න මෙයාට සම්බන්ධ කරලා තියෙනනේ පොතේ මෙන්න මෙමෙ දිව වගේ කොටසක් මෙන්න මේ දෙක ස්ථාවරව සම්බන්ධ කරන්න මොකද කරන්න කියලා යහන්නේ පුතේ දැන් මේ කාර් කියලා කියමුක අපි දැන් මේ දෙන්න එකට සම්බන්ධ කරන්න මොකද කරන්න ඕන මේ දෙන්න පාවිච්චි මේ දෙන්න එකට සම්බන්ධ කරන්න පුළුවන් ආක් වෙල්ඩින් එක වේදාගෙන මේ දෙන්න දරුවනේ එකට පාස් ගන්න පුළුවන් මෙන්න මෙහෙම හරි ඔය දෙන්න පාස් ගන්න පුළුවන් එතකොට වැඩි ඉවරයි ඔක තමයි කරන්න තියෙන්නේ හරිනේ එතකොට අහන්නේ යොදා ගන්න පුළුවන් සුදුසුම ක්‍රමය ලියන්න පුතේ විද්‍යුත් ඡාප පෑසීම සුදුසුම ක්‍රමයයි අහන්නේ ලියන්න විද්‍යුත් ක්‍රමය අහනවා ලියන්න පුතේ විද්‍යුත් ඡාප පෑසීම විද්‍යුත් ඡාප පෑසීම හරි ඊට පස්සේ ඒ කොටස හරි පළවෙනි කොටස දෙවෙනි කොටස සෝරි දෙවෙනි කොටස නේ දැන් අපි උත්තර ලිව්වේ තුන්වෙනි කොටස කියනවා ඉහත B වල දෙවෙනි කොටසෙහි සඳහන් කරපු ක්‍රමයේ මගින් Q සහ R කොටස් දෙක එකලස් කරගන්නා ආකාරය උපකරණ මෙවලම් සහ ආයුධ සඳහන් කරමින් පියවරින් පියවර විස්තර කරන්න කියලා කියනවා B වල දෙවෙනි කොටසේ සඳහන් කරපු ක්‍රමයේ මගින් QR කොටස් දෙක එකලස් කරගන්නා ආකාරය පුතා මුලින්ම කරන්න ඕනේ මේ සඳහා ඉලෙක්ට්‍රෝඩය තෝරගන්න ඕනේ ගැළපෙන ධාරාව තෝරගන්නට ඕනේ ඊට පස්සේ කොටස් දෙක එකට දරුවනේ සම්බන්ධ කරන්නට ඕනේ ඊට පස්සේ වෙල්ඩින් ටැග් කීපයක් තියලා මේ දෙන්න අතර සම්බන්ධතාවය යම් ප්‍රමාණයකට සම්බන්ධ කරන්න ඕනේ ඊට පස්සේ සම්බන්ධතාවයේ නිවැරදි නම් එක දිගට වෙල්ඩින් කරලා මූට්ටුව සම්පූර්ණ කරනවා පැහැදිලිනේ හරි අපි ලියමු මේක හදන විදිය ලියන පදේ මුලින්ම ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවි කරගන්න ඒ කියන්නේ වෙල්ඩින් කූර ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවි කරගන්න ඉලෙක්ට්‍රෝඩය තෝරාගෙන සවි කරගන්න ඊළඟට ඊළඟට ලියන්න ඉන්පසු එයට ගැළපෙන ධාරාව ඉන්පසු එයට ගැළපෙන ධාරාව
ඉන්පසු එයට ගැළපෙන ධාරාව තෝරාගෙන සකස් කරගන්න තෝරාගෙන සකස් කරගන්න ඊළඟට ලියන්න Q සහ R එකට සම්බන්ධ කොට Q සහ R එකට සම්බන්ධ කොට එයට එයට ඍණ අග්‍රය සම්බන්ධ කර එයට ඍණ අග්‍රය සම්බන්ධ කර එයට ඍණ අග්‍රය සම්බන්ධ කර ඇමුණුම් පෑසීම කරන්න ඇමුණුම් පෑසීම කියන්නේ වෙල්ඩින් ටැග් යෙදීම ඇමුණුම් පෑසීම කරන්න ඇමුණුම් පෑසීම කරන්න ඊළඟට ලියන්න නැවත නැවත නිවැරදිව තිබේදයි පරීක්ෂා කර නැවත නිවැරදිව තිබේදයි පරීක්ෂා කර නැවත නිවැරදිව තිබේදයි පරීක්ෂා කර නිවැරදිනම් නිවැරදිනම් පෑසුම සම්පූර්ණ කරන්න නිවැරදිනම් පෑසුම සම්පූර්ණ කරන්න ඊළඟට ලියන්න පෑසුම පිරිසිදු කරගන්න පෑසුම පිරිසිදු කරගන්න එච්චරයි ඔතනින් 2021 ප්‍රොඩක්ෂන් ගානේ වැඩ ටික අහවර වෙනවා හරි දැන් එනවා අපි කතා කරන්න 2022 ප්‍රොඩක්ෂන් ගානට හරි 2022 ප්‍රොඩක්ෂන් ගානට එනවා දෙදස් විසි දෙක ඒලවල් ගානට එනවා දෙදස් විසි දෙක ඒලවල් ගාන හරි රූපයේ දැක්වෙන ආකාරයට විෂ්කම්බය 40ක් මිලිමීටර් වූද දිග 200ක් මිලිමීටර් වූද මෘදුවානයේ සිලින්ඩරාකාර වැඩ කොටසක විසි දෙක ඒලවල් ගානට ආවට පස්සේ අපිට හම්බ වෙන්නේ ප්‍රොඩක්ෂන් වල මෙන්න මේ කතන්දරය කියනවා රූපයේ දැක්වෙන ආකාරයට විෂ්කම්බය 40ක් මිලිමීටර වූද දිග 200ක් මිලිමීටර වූද මෘදුවානයේ සිලින්ඩරාකාර වැඩ කොටසක එක කැළවරක් සමචතුරස්‍රාකාර හරස්කඩක් ඇති ලෙස සකස් කරන්න වෙලා තියෙනවලු. ඒ කියන්නේ දීලා තියෙන රූප සටහනේ දණ්ඩේ කෙළවර තලලා දරුවනේ හරි හතරස් කරලා තියෙනවා. එහෙනම් ඕකට කරලා තියෙන කම්මල් ලිපට දාලා ඒත් දණ්ඩේ එක කැළවරක් රත් කරලා කිනිහිරේ මත තියලා මිටියෙන් ගහලා දරුවනේ ඔය දුරවල් ලැබෙන පරිදි තලලා තමයි හදාගෙන තියෙන්නේ. හරි? ඊට පස්සේ කියනවා එහි අනිත් කෙළවර M18 වැඩි කිරීම 2.8ක පොටක් කපන්න නියමිතව තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා ඔය දීලා තියෙන දණ්ඩ දිහා බලලා අපිට කියනවා පොතේ මෙන්න මේ කතන්දරයක්. සිම්පල් A. රූපයේ දක්වා ඇති සමචතුරස්‍රාකාර හරස්කඩ ඇති කොටස කම්මල් වැඩ යොදා ගනිමින් සාදාගත හැකි ආකාරය විස්තර කරන්න. මෙහිදී වැඩ කොටසෙහි සහ යොදා ගන්නා ආයුධවල ද්‍රව්‍ය ගුණ අදාළ අවස්ථාවන්හිදී සඳහන් කරන්න කියලාත් කියනවා. පුතේ දැන් ඔය දණ්ඩේ කෙළවර හරි හතරස් රටාවට තලලා හදාගන්නේ තියෙන්නේ. ඔය තලලා හදාගෙන තියෙන්නේ ඔය වැඩ කොටස තලලා හදාගන්නේ පුතේ හොඳට මතක තියාගන්න. ඔය වැඩ කොටස පුතේ තලලා හදාගෙන තියෙන්නේ කම්මල් ලිපට දාලා රත් කරගෙන කිනිහිරේ මත තියලා මිටියකින් පහර දීලා. පැහැදිලිනේ? එතකොට පුතේ ඒ අවස්ථාවේ ඔය කියන දණ්ඩේ ආහන්‍යතාව, තන්‍යතාව, දැඩි බව වගේ දේවල් වැඩි කරගෙන තියෙනවා. පැහැදිලිද? හරි. අපි කතා කරමු. ඒ කොටසට උත්තරය ලියන්නක මෙන්න මෙහෙම ලියන්න මෙහෙම. වැඩ කොටස හතරස් ආකාරයට වැඩ කොටස හතරස් ආකාරයට සැකසිය යුතු කොටස වැඩ කොටස හතරස් ආකාරයට සැකසිය යුතු කොටස නැත්නම් සැකසිය යුතු අග්‍රය නැත්නම් සැකසිය යුතු කෙළවර හරි සැකසිය යුතු අපි කෙළවර කියමුකෝ සැකසිය යුතු කෙළවර ගිනියම් වනතුරු සැකසිය යුතු කෙළවර ගිනියම් වනතුරු කම්මල් ලිපෙහි දමා ගිනියම් වනතුරු කම්මල් ලිපෙහි දමා රත් කර ගන්න ගිනියම් වනතුරු කම්මල් ලිපෙහි දමා රත් කර ගන්න
තත්කර ගන්න. ඊළඟට 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 වැඩ කොටස කිනිහිරය මත තබා වැඩ කොටස කිනිහිරය මත තබා වැඩ කොටස කිනිහිරය මත තබා මිටියෙන් පහර දී වැඩ කොටස කිනිහිරය මත තබා මිටියෙන් පහර දී පැතලි කර ගන්න පැතලි කර ගන්න ඔය කෙලවර හතරස් රටාවට හදා ගන්න කියලා කියන්නේ පැතලි කර ගන්න පැතලි කර ගන්න ඊළඟට ලියන්න අවශ්‍ය හරස්කඩ මාන ලැබෙන තුරු අවශ්‍ය හරස්කඩ මාන ලැබෙන තුරු පීරිගා අවශ්‍ය හරස්කඩ මාන ලැබෙන තුරු පීරිගා නිමහම් කරන්න පීරිගා නිමහම් කරන්න පීරිගා නිමහම් කරන්න හරි දැන් රූලක් කරලා යටි ලියන්න පුතේ වෙන්නේ මෙහෙම ඔය වැඩ කොටස ගිනියම් වෙනකන් රත් කරාට පස්සේ පුතේ ඔය වැඩ කොටසේ දැඩි බව වැඩි වෙනවා ආහන්නේ බව වැඩි වෙනවා පැහැදිලිද හරි යටින් ලියන්න රූලක් කරලා වෙන්නේ මෙහෙම වැඩ කොටස රූලක් අරලා ලියන්න වැඩ කොටස ගිනියම් වනතුරු වැඩ කොටස ගිනියම් වනතුරු රත් කළ විට ගිනියම් වනතුරු රත් කළ විට එහි දැඩි බව වැඩි වේ එහි දැඩි බව වැඩි වේ එහි දැඩි බව වැඩි වේ තවද තවද ආහන්‍යතාවද වැඩි වේ තවද ආහන්‍යතාවද වැඩි වේ තවද ආහන්‍යතාවද වැඩි වේ හරි ඊට පස්සේ පොදේ ඔන්න ඒ කොටස හරි දැන් එනවා සාකච්ඡා කරන්න අපි B කොටසට B වල මෙහෙම කියනවා ඉහත සිම්පල් A히දී සාදාගත් වැඩ කොටස මිලිමීටර් 40ක විස්කම්බයක් සහ මිලිමීටර් 200ක දිගක් තහවුරු වන ලෙස සකසා ගන්නට ඕනලු. හරි. වැඩ කොටසේ දිග දරුවනේ මිලිමීටර් 40ක විස්කම්බයක් සහ ඊට පස්සේ 200ක දිගක් තහවුරු වන පරිදි හදා ගන්නට ඕනලු. ඉන්පසුව M18 වැඩි කිරීම 2.0 පොටක් කපන්නට ඕනේ. ඒ කියන්නේ සිදුරක් හදලා ඒකේ දරුවනේ ඉස්කුරුබ පොටක් කපන්න කියලා කියන්නේ. පළවෙනි කොටස කියන මෙහෙම ඉහත කාර්ය සිදු කිරීම සඳහා වැඩපොළක භාවිතා කරන්න පුළුවන් යන්ත්‍රය හේතු සහිතව ලියා දක්වන්න. හරි දැන් හේතු සහිතව ලියනවා කියන්නේ මෙහෙමයි දැන් මේ මුළු දණ්ඩ මිලිමීටර 200ක දිගක් තහවුරු වෙන ලෙස අපි තියනවා කියලා කිව්වට එක කෙලවරක් අපි දරුවනේ කම්මල්ලි පේ දාලා රත් කරලා මිටියෙන් ගහනවනේ පහර දෙද්දි දණ්ඩේ දිග මොකද වෙන්නේ පුතේ යම් පමණකින් වැඩි වෙනවා දණ්ඩේ දිග යම් පමණකින් පුතේ වැඩි වෙනවා දැන් ওই දණ්ඩේ දිග යම් පමණකින් වැඩි වෙනකොට ඒ වැඩි වෙනකොටස අපි මුහුණත ලියවලා අයින් කරගන්න එපා ආන් ඒ සඳහා අපිට ලේත් මැෂින් එකක් ඕන වෙනවා හරි ඊට අමතරව දරුවනේ මේකේ එක තැනක සිදුරක් හදලා පොට කපන්න ඕන කියනවා ඒ සඳහාත් ලේත් මැෂින් එකක් අපිට ඕන වෙනවා පැහැදිලිනේ අපි අන්න ඒ දෙක ලියමු මෙහෙම ලියන්න පළවෙනි කොටසට ඒ නිසා මෙන්න මෙහෙම ලියන්න එහෙම ලියන්න වැඩ කොටස B වල පළවෙනි කොටසට ලියන්න වැඩ කොටස කිනිහිරය මත තබා වැඩ කොටස කිනිහිරය මත තබා තලන විට වැඩ කොටස කිනිහිරය මත තබා තලන විට එහි දිග මිලිමීටර 200ට වඩා එහි දිග මිලිමීටර 200ට වඩා වැඩි වේ එහි දිග මිලිමීටර 200ට වඩා වැඩි වේ වැඩි වේ වැඩි වේ ඉබැවින් ඉබැවින් මුහුණත ලියවීම සිදු කළ යුතුය ඉබැවින් මුහුණත ලියවීම සිදු කළ යුතුය මුහුණත ලියවීම සිදු කළ යුතුය මේ සඳහා ලේයත යන්ත්‍රයක් මේ සඳහා ලේයත යන්ත්‍රයක් අවශ්‍ය වේ මේ සඳහා ලේයත යන්ත්‍රයක් අවශ්‍ය වේ මේ සඳහා ලේයත යන්ත්‍රයක් අවශ්‍ය වේ තවත් එකක් ලියන්න යටින් අර වෘතාකාර සිදුරක් හදනවනේ ඒකත් ලියන්න යටින් ලියන්න මෙහෙම මෙහි තව එකක් ලියන්න යටින් මෙහි වෘතාකාර මුහුණතෙහි මෙහි වෘතාකාර මුහුණතෙහි සිදුර තුල වෘතාකාර මුහුණතෙහි සිදුර තුල
පොට කැපීමක්ද ඇත සිදුර තුල පොට කැපීමක්ද ඇත පොට කැපීමක්ද ඇත එය එය ලේයත යන්ත්‍රයක් මගින් නැත්නම් එය ලේයත යන්ත්‍රයක එය ලේයත යන්ත්‍රයක සවිකල සවිකල ටැප් කටුවක් මගින් සවිකල ටැප් කටුවක් මගින් සිදු කළ හැක නැත්නම් සිදු කර ගනි සිදු කර ගනි එතකොට ඒ වැඩේටත් ලේත් මැෂින් එකක් ඕනේ හරි දෙවෙනි කොටස ඉහත පළවෙනි කොටසේ නම් කළ යන්ත්‍රයේ භාවිතයෙන් මෙම කොටස නිම සාදා නිම කර ගන්නා අන්දම යොදා ගන්නා ආයුධ සහ උපකරණ සහිතව පියවරින් පියවර විස්තර කරන්න. දැන් මේ වැඩ කොටස කරන දිපොතේ මෙහෙමයි කරන්නේ. අපි කරනවා මෙයාගේ තියෙනවනේ මෙන්න මෙහෙම මේ වෘත්තාකාර කොටසක් සහ හතරස් කොටසක් තියෙනවනේ. හරිද? මුලින්ම කරනවා පුතේ මේ වැඩ කොටස අපි සක්කයක රඳවනවා. හරිද? අර කලින් වගේම දැන් අපි ගණන් කීපයකම කතා කළේ මේක සක්කයක රඳවනවා රඳවලා මෙන්න මෙතන පුතේ තියෙනවනේ මේ මෙන්න මේ හතරස් කොටසේ දිග වෙනවනේ 35ක් මේ හතරස් කොටසේ දිග පුතා 35යි හතරස් කොටසේ දිග කීයද 35යි හරිද ඊට පස්සේ මෙයාගේ විෂ්කම්බය වෙන්න ඕන 30යි හරි හරි එතකොට දැන් අපි කරන්නේ මෙන්න මේ දේ ඊට පස්සේ අපි මුලින්ම කරනවා වෘතාකාර කොටස මේ ලේත් මැෂින් එකේ සක්කයක රඳවලා හතරස් කොටසේ දිග මිලිමීටර 35ක් වන ලෙස මුහුණත අපි දරුවනේ මොකද කරන්නේ ලියවා ගැනීම ඒ කියන්නේ මුහුණත මේ ලියවා ගැනීම කරනවා දැන් තලදි මේ පැතර දිගේ වැඩි වෙලානේ වැඩි වෙච්ච දිග අඩු කරනවා ඊට පස්සේ හරි ඒ ටික අපි කරගන්නවා ඊට පස්සේ අපි කරනවා ඒක එහෙම කරලා ඊට පස්සේ දරුවනේ මෙයාගේ දෙකලවරත් අපි දරුවනේ අරය තිස් අරය පහක් වෙන විදිහට දරුවනේ කට්ටක් පාවිච්චි කරලා අපි නිර්මාණයක් කරගන්න පුළුවන් ඊට පස්සේ මේක ඉස්සර පස්ස මාරු කරලා මේ කොටස මේ පැත්තට දාලා අපිට මෙහෙම කර හැකි ඊළඟට මෙයාගේ ඊළඟට අපිට කර හැකි මෙන්න මේ හතරස් කොටස සක්කේ මත මේ හතරස් කොටස තියලා මේ නිදහස් කෙළවර අරගෙන අපි මෙයාගේ දරුවනේ මුළු දිග මිලිමීටර කීයද 200ක් වන පරිදි මුළු දිග 200ක් වන පරිදි අපි දරුවනේ මෙන්න මේ කෙළවර මුහුණත පාරා ගැනීම කරනවා නැත්නම් මුහුණත ලියවා ගැනීම කරනවා මුහුණත ලියවා ගැනීම කරලා මෙයාගේ ගැඹුර 24ක් වන පරිදි ගැඹුර 24ක් වන පරිදි අපි දරුවනේ සිදුරක් සකස් කරනවා 24ක් මිලිමීටර වන පරිදි සිදුරක් සකස් කරනවා මේ සිදුර මේ සිදුර සකස් කර ගැනීම කරනවා විෂ්කම්බේ 2.5ක් වන පරිදි මිලිමීටර වලින් හරි ඊට පස්සේ අපි කරනවා ටැප් කටුවක් වදාගෙන ඇතුළත පොට කපා ගැනීමකුත් කරගන්න පුළුවන් හරි අපි මෙහෙම කරමු මේක එක රූපය හරිද මේක දෙක රූපේ කියලා ওই රූප දෙක අඳගම කුප්පුදේ ටට්ටක් ගාලා යටි දැන් අපි මේවා දන්න නිසා එක රූපේ සහ දෙක රූපේ කියලා අඳගන්න බලන්න හරි वीडियो की स्टॉप कल मेट हर मम हित इवर अंदा वीडियो की स्टॉप कल मेकान हर दिवर लीव मेहम लेना बेन्नी मेहम लिया वेड कोटस वेड कोटसे वृताकार कोटस वेड कोटसे वृताकार कोटस वेड कोटसे वृताकार कोटस वृताकार कोटस සක්කයට සවි කරගන්න සක්කයට සවි කරගන්න සක්කයට සවි කරගන්න වරහන් ඇතුළේ දාන්න එක රූපයේ පරිදි එක රූපයේ පරිදි සක්කයට සවි කරගන්න වරහන් ඇතුළේ දාන්න එක රූපයේ පරිදි ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න ඊට පස්සේ ලියන්න එහි හතරස් කොටස එහි හතරස් කොටස එහි හතරස් කොටස එහි හතරස් කොටස හතරස් කොටසේ දිග එහි හතරස් කොටසේ දිග මිලිමීටර 35ක් වන පරිදි මිලිමීටර 35ක් වන පරිදි වානේ රූලක් භාවිතයෙන්
වානේ රූලක් මගින් වානේ රූලක් භාවිතයෙන් වානේ රූලක් භාවිතයෙන් මන වානේ රූලක් භාවිතයෙන් මන එහි කෙලවර මුහුණත ලියවා ගන්න 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 හරි කෙලවර මුහුණත ලියවා ගන්න හරි දැන් ඔන්න මේක ලියව ගත්තා ඊට පස්සේ ලියනවා වැඩ කොටස ගලවා දෙක රූපයේ පරිදි වැඩ කොටස ගලවා දෙක රූපයේ පරිදි වැඩ කොටස ගලවා දෙක රූපයේ පරිදි හතරස් කොටස දෙක රූපයේ පරිදි හතරස් කොටස හතරස් කොටස සක්කයට සවි කරන්න හතරස් කොටස සක්කයට සවි කරන්න හතරස් කොටස සක්කයට සවි කරන්න සක්කයට සවි කරන්න සක්කයට සවි කරන්න ඊට පස්සේ ලියන්න අනතුරුව 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 කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ අනතුරුව කුඩාගුළු ඇණයට සම්බන්ධ කළ විදුම් කටුවක් භාවිතයෙන් 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 සිදුර විදුම් කටුවක් භාවිතයෙන් මිලිමීටර් 24ක් ගැඹුරට මිලිමීටර් 24ක් ගැඹුරට සිදුර සකස් කරන්න මිලිමීටර් 24ක් ගැඹුරට සිදුර සකස් කරන්න සිදුර සකස් කරන්න සිදුර සකස් කරන්න ඊට පස්සේ ලියන්න ටැප් කටුවක් භාවිතයෙන් ටැප් කටුවක් භාවිතයෙන් ටැප් කටුවක් භාවිතයෙන් සිදුරේ පොට කපා වෙන් කරන්න එහෙම නැත්නම් සිදුරේ පොට කපන්න ටැප් කටුවක් භාවිතයෙන් සිදුරේ පොට කපන්න සිදුරේ පොට කපන්න අවසාන ලියන්න වැඩ කොටස නිමහම් කරන්න වැඩ කොටස නිමහම් කරන්න වැඩ කොටස නිමහම් කරන්න ඔන්න පුතේ දෙවෙනි කොටසත් හරි තුන්වෙනි කොටස මෘදුවානේ කැපීමට ඉහත පළවෙනි කොටසේ නම් කළ යන්ත්‍රයේ භාවිතා කළ කැපුම් ආයුධවල අත්‍යවශ්‍යම තිබිය යුතු ගුණ දෙකක් විස්තර කරන්න අත්‍යවශ්‍යම තිබිය යුතු ගුණ කියන්නේ පොත එකක් තමයි අපිට කියන්න පුළුවන් දැඩි බව තියෙනවා ශක්තිතාව තියෙනවා ඒ වගේම ඒ කියන්නේ තියෙනවා පොතේ දැඩි බව තියෙනවා ශක්තිතාව වගේ දේවල් තියෙන්නට ඕන. ඒ නිසා ලියන්න පොතේ කැපුම් ආයුධවල අත්‍යවශ්‍යම තියෙන්න ඕන දේවල්. ඒ කියන්නේ කටින් ටූල්ස් වල තියෙන්නට ඕන දේවල්. ලියන්න පොතේ මෙන්න මෙහෙම ලියන්න. දෘඩ බවින් යුක්ත විය යුතුයි. එහෙම නැත්නම් දෘඩ බව පැවතිය යුතුයි. දෘඩ බව පැවතිය යුතුයි. දෘඩ බව පැවතිය යුතුයි මේ නිසා ගෙවීම අඩුය මේ නිසා ගෙවීම අඩුය මේ නිසා ගෙවීම අඩුය ඊළඟට ලියන්න ශක්තිතාවයක් පැවතිය යුතුය ශක්තිතාවයක් ඒ කියන්නේ එකක් තමයි පුතේ දෘඩ බව අනිත් එක ශක්තිතාවය ශක්තිතාවයක් පැවතිය යුතුය ශක්තිතාවයක් පැවතිය යුතුය මේ නිසා
මේ නිසා බල දරා ගැනීමට හැකිය මේ නිසා බල බල දරා ගැනීමට හැකිය බල දරා ගැනීමට හැකිය ඒ වගේමයි පුතේ කොයි වෙලාවත් ඔය cutting tools වල මේ මොනවද රසායනික ප්‍රතික්‍රියා කරන්න එහෙම නැත්නම් ඒක රසායනික ප්‍රතික්‍රියා කරන්න එහෙම දඟලන්නේ නැහැ ඒකත් ලියන්න ඒ වගේ තව එකක් ලියන්න කැපුම් ආවුද වැඩ කොටස් සමග කැපුම් ආවුද වැඩ කොටස් සමග හෝ හෝ ස්නේහන ස්නේහක නැත්නම් ස්නේහක හෝ සිසිලක ස්නේහක හෝ සිසිලක ද්‍රව්‍ය සමගද රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි ඒ විතරක් නෙමෙයි දැන් ඔය කටින් ටූල්ස් ගත්තට පස්සේ වැඩ කරද්දි රත් වෙනවනේ රත් වෙද්දි උෂ්ණත්වයත් එක්ක ඔය කටින් ටූල්ස් වල තියෙන ගුණ ක්ෂය වෙන්නේත් නැහැ ඒකත් ලියන්න ලියන්න කැපුම් ආවුද වල ද්‍රව්‍ය ගුණ කැපුම් ආවුද වල ද්‍රව්‍ය ගුණ කැපුම් ආවුද වල ද්‍රව්‍ය ගුණ උෂ්ණත්වය වැඩිවීමත් සමග උෂ්ණත්වය වැඩිවීමත් සමග ක්ෂය නොවේ උෂ්ණත්වය වැඩිවීමත් සමග ක්ෂය නොවේ හරි පනබදේ 22 ඒ ලෙවල් පේපර් එකේ ප්‍රොඩක්ෂන් ගානත් අහවර කළා හරි දැන් මේ වෙනකොට 2015 16 17 18 19 20 21 22 සියලුම ප්‍රොඩක්ෂන් ගණන් සාකච්ඡා කරලා අහවරයි පැහැදිලිනේ හරි හොඳයි